आरंभ कर ඒ කාරණා පහ සම්පූර්ණ වෙනකොට තමයි අපිට මේ ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් පළවෙනි කාරණය තමයි සුතමේ ඥානයක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ධර්මයේ ගැන දැනගන්න. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි බණ අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට පොත්පත් කියවන්න පුළුවන්. මේ ලැබෙන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න යන එක ක්‍රමයක්. ඒක ඒ ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අවශ්‍යයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සුතමේ ඥානය වගේම සාකච්ඡාමේ ඥානයක් තියෙනවා. දැන් කියවපු දෙයක් අහපු දෙයක හරි ඉරාකන්නයක් අපි ළඟ හිටින්නේ නැහැ. එහෙම අපිට තේරෙන්නේ නැයි නෙමෙයි. එහෙම තේරෙන්නේ නැහැ කියලා තමන් මුහතමානී වෙන්න ඕනේ. එතකොට ගැටලු එනවා. මේ ගැටලු සාකච්ඡා කිරීම තමයි ධර්ම සාකච්ඡාව. එතකොට මේ වගේ වෙලාවක් අපි හිතන්නේ ඉන්නේ එකටයි. ඊළඟට යෝනිසම මනසකාරය යෝනිසෝ මනසිකාරය කියන එක හරි වෙනස්. දැන් ධර්මානුකූලව කියනවනම් මම කිව්වනේ ඉස්සෙල්ලා මේ අංග අටේ වායාමයයි සතියයි සම්මා වෙනතන කියන්නේ යෝනිසෝ මනසිකාරය. හරිද? එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් තොර වෙනවා අපිට සම්මා වායාමය සම්මා සතිය නැතිකම. එතකොට මේ වෙලාවේ යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඒක අසත්‍යයි. एक मित्र में प्रधान कारण पहाटवत बुधवार नमूत व्यायाम सति समाधि के पुनम सम्मावन समतानुग्रह इलांगट पश्चिम कारण बुधवाम दिन विपसन अनुग्रह मे सत्य के मे अंगा टेन वना व्यायाम सम्मा दिखिया व्यायाम आई සංකප්පයයි සම්මා වෙන එක තමයි ඒ කියන අනුග්‍රහය. ternaryද? එතකොට අපිට කරන්න පුළුවන් මූලිකව කිසිම භාවනාවක් නැතුව කිසිම දෙයක් නැතුව මේක කොටස් දෙකයි. මොනවද ඒ දෙක? සුතමේ ඥානයක් දැනගන්න බණ ඇහියකි පොච්චියි. ඊට අමතරව අපි කට්ටිය එකතු වෙලා වුණා ධර්මයේ සාකච්ඡා කරනවා. එතකොට අවශ්‍යතා දෙකක් වෙනවා. හැබැයි ධර්මය සාකච්ඡා කරනවා කියලා මේක ඉදිරියට යන ධර්මයක් නිසා අපිට ඕන ධර්මයක් නෙමෙයි සාකච්ඡා කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ අපි ළඟට එන විදිහ සාකච්ඡාවක් වෙන්නේ. නැත්නම් එක එක්කෙනාගේ මතයක් අපි ළඟට එන සාකච්ඡාව මේක සාර්ථක කරන්නේ නෙමෙයි. ඒතකොට දියුණුවක් නැහැ. වැරදි මතයක් අපි ළඟට එන්නේ. අනිත් තුන ගත්තම ඇත්තටම ඔය අවසානයේ තියෙන අංග පහ දිට්ඨි සංකප්ප වාචා දිට්ඨි සංකප්ප වායාම සති සමාධි කියන ඒවා සම්මා වෙන්න උදව් වෙන ඒවා සමත භාවනාව සහ ඒකටම සම්බන්ධයි යෝනිසෝ මනසකාරේ ඊළඟට විපස්සනා පැත්ත එනවානේ ඔය ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ අපේ ගමන සාර්ථක වෙන්න එතකොට මේ කාලේ අපි යදාගන්නේ ඔයගොල්ලන් තියෙන ගැටලු සාකච්ඡා කරන්න ඒක ධර්ම සාකච්ඡාවක් වෙනවා ඒකත් අවශ්‍ය දෙයක් බව තේරුම් ගන්නත් වෙනවා සාකච්ඡා කරපු වෙලෙන් හරි වෙන දෙයකින් හරි ඔයගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් අහන්න
ඉංග්‍රීසි හැකියාව මාචා භාෂා තියෙන්නේ හැකියාව සම්බන්ධ කරලා හරි දැන් මහත්මයා අහපු ප්‍රශ්නේ අනිත් අයට ඇහෙන්න මම කියන්නම් දැන් අපි කියවනේ මෙතෙන්දී අර හුස්ම ගැන අවධානයෙන් ඉඳ ආස්වාසේ පාස්වාසේ තමන්ගේ ස්පර්ශයෙන් දැනගන්න කියලා මහත්මයා අහන්නේ එක අපේ ප්‍රචලිත භාවනා ක්‍රමයක් ලංකාවේ තියෙන ලෝකේ තියෙනවා මෙහෙම මේ උදරයේ පින්වීම හැකිරීම විදිහට භාවනාව මේකට ගැළපෙනවද නැද්ද ඒක නේද මහත්මයාට නිරාකරණය කරන්න ඒක සම්පූර්ණ ගැළපෙනවා කියලා නේද මෙතන වෙන්නේ කය ස්පර්ශයයි එහෙම පුරුදු වෙලා ඉන්නවා නම් කවදාව වෙනස් කරන්න එපා කවුරු හරි ඉස්සෙල්ලා පුරුදු වෙලා තියෙනවා නම් මේක ඒක වෙනස් කරන්න එපා ඒකම භාවනාව ඒකෙන්ම සම්මා වායාමය හැදියේ ඒකෙන්ම සම්මා සතියක් හැදියේ කියලා නේද හැබැයි තව අපි කරන අඩුපාඩු ටිකක් ඇති ඉන්නේවා අපි ඉගෙන ගන්න වෙයි දැන් මේක හැදුන්නේ නැත්නම් දිනු වෙන්නේ නැත්නම් එක්ක කරපු සීමා කාලය මදි වෙනවා පුරුදු වෙච්ච කාලය මදි වෙන්න ඕන නැත්නම් අපි කරන වැඩ ටිකක් එක්ක මේක කරනවා වෙන්නේ එහෙනම් බුදුහාමරේ ශික්ෂාවක් පරදීන්නේ නැහැ කීයටවත් එහෙම වෙන්න විදිහක් නැහැ වැරද්ද අපිලා අපටම ගන්න ඕනේ කොහොමද අපි ළඟයි වැරද්ද තියෙන්නේ ශික්ෂාව වැරද්දක් නැහැ මේ භාවනා ක්‍රමය බුරුමේ මහා සිසයඩෝ හාමුදුරුවෝ ඉදිරිපත් කරපු මේ වර්තමානයේ අවුරුදු 100ක්වත් නැහැ තව ලෝකෙට ප්‍රචලිත කරන්න ලෝකේ ලක්ෂ ගාණක් මේ භාවනාව කරලා තියෙනවා මේක සම්පූර්ණ මේ කියන සතිපට්ඨානයට අන්තර්ගතයි එනවා නේද ඒක නිසා මේ කවුරු හරි එහෙම පුරුදු වුණා නම් අත්තරින් එපා ඒකම කරගෙන යන්න පොදු උපදේශ වලදී එතන තියෙන අඩුපාඩු ටික ඔයගොල්ලෝ තව සාකච්ඡා කරලා දැනගන්න ඒ තරමයි ඒකෙන්ද අලුත් අයටත් නාසයෙන් හෝ තොලෙන් හෝ මේ හුස්ම ගැන දැනෙන්න ගතුනොත් උදරයෙන් දැනනවනේ ඒක කරගෙන යන්න තේරුණා නේද අලුතෙන් උනත් මුලදී උත්සාහ ගන්න ගෙවල් වලදී නිදහස් වෙලා මේ හුස්ම තේරුම් ගන්න තේරුම් නැත්නම් උදරයේ තේරෙනවා නම් ඒගොල්ලන්ට හරියට වැඩිය සැහැල්ලු නම් පහසු නම් උදරයෙන් ඒ අරමුණේ යටි ගැටලුවක් නැහැ මොකද මතක තියා ගන්න ඕන තව දෙයක් තියෙනවා මේ හුස්ම ගැන අවබෝධයෙන් ඉන්න හුස්ම තුල නිවන්නේ නැහැ සත්‍යනේ තේරුණා නේද මේ බුදුහාමුදුරුවෝ යොදන්නේ උපක්‍රමය මේ උපක්‍රම වරුවා මේ ධර්මය මේ හුස්ම කියන එක විසි කරන බුදුහාමුදුරුවෝ ගාවට තේරුණා නේද ඒක විසි කරන්න කොහෙන් ගත්තත් එකයි ඕකේ ඕකින් අවසානයක් නෙමෙයි තියෙන්නේ තව තියෙනවා මේක කරන්න ඕන දේවල් නමුත් මේක කල යුතු තැනක් තියෙනවා ඒ දක්වා පුහුණු වෙනකන් විසි කරන්න බෑ තේරුණා නේද ඒක හින්දා ගැටලුවක් නෑ වැරදුනා කියන ගැටලුවක් නෑ උත්සාහ ගැනීම විතරයි තියෙන්නේ දැන් අහ ප්‍රශ්නයක් නම් අර උත්තරේ ප්‍රමාණවත් ඒ විදිහටම කරන්න ඒ ප්‍රශ්නේ දැන් අනිත්‍යයට අහගන්න මේ නෝන මහත්යාන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සුලින්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා. සත්‍යලෙසම ආර්ය අෂ්ටාංග මාර්ගයේ කවුරු හරි වැඩුවෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් වැඩෙනවා. තේරුණා නේද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ මේ අපි යන ඍජු ගමනේ තියෙන තව කෑලි කොටස් එකතු කරලා. මේ අටම 37ක් කරලා මේ අටට තව ටිකක් එකතු කරලා ඔයගොල්ලන්ට මේ වගුවේ පේනවා ඇති ඕකේ දැන් සම්මා වායාමයේ කියන්නේ සතර සම්ප්‍රදාන වීර්යය සම්මා සතිය කියන්නේ අරහත්ංග මාර්ගයේ සතර සතිපට්ඨානය එතකොට දැන් බලන්න බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න සතර සතිපට්ඨානය දෙවෙනි කොටසට තියෙන්නේ සම්මා වායාමයේ නැත්නම් සතර සම්ප්‍රදාන වීර්යය තුන්වෙනි කොටසට තියෙන්නේ ඉර්ධිපාද ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල පැහැදිලි කරන එකක් නෙමෙයි වෙන එකක් මම ඒවා සාකච්ඡා කරනවා වෙනම තේරුණා නේද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වෙනම සාකච්ඡා කරනවා ඊට පස්සේ තියෙන්නේ ඔය සම්මා සමාධිය යටතේ එන ප්‍රතිඵල ටිකක් තමයි පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග තේරුණා නේද
ඔයගොල්ලෝ සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය කියන ඒවා ඇතුළු වඩා වර්ධනය වෙනකොට දියුණු වෙනකොට පුහුණු වෙනකොට ඔයගොල්ලන්ගේ ඔය කියන සංකල්පනාවල ඇති වෙන ගුණාංගයි. මෙන්න මේවා තමයි භාවනාවෙන් ලැබෙන කුසල්. තේරුණානේ? ඒ කුසල් කියලා තියෙන්නේ දැන් ආය ගන්න සම්මා වායාමයේදී ඔයගොල්ලන්ට මම කිව්වා සම්මා වායාමයේ කොටස් දෙකක් වීර්ය දෙකක් යොනේ කියලා. මොනවා? නූපං අකුසල් නූපදීන එක. උපං අකුසලය මැඩපවත් වෙන. ඒක දැන් තේරුණානේ මොකද්ද අපි කරන්න ඕනේ කියලා? ඔය මෛත්‍රී භාවනාවටත් ඕකමයි. තේරුණානේද? අනික් භාවනාව ඕන මේකටත් ඔය ඔය සිද්ධාන්තයේ ඕකමමයි. ගැළපෙනවා. හදා ගන්න ඕනේ තමයි. නමුත් දැන් ඒකේ වීරිය තියෙනවනේ තුන්වෙනි වීරිය නූපං කුසල් ඉපදිනීම. මේ කුසලේ මොකක්ද? මේ කුසලයේ අටමහා කුසලයේ නෙමෙයි. අටමහා කුසල තියෙන්නේ වාචා කම්මන්ත ආජීව තුල. තේරුණා නේද? කාමාවචර කුසල වලින් තමයි ප්‍රධානම කුසල අටමහා කුසල. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. එතකොට මේ අටමහා කුසලයේ නෙවෙයි මෙතන කියන්නේ සම්මප්පදාන වීරිය කුසලිය. මේ කුසලයේ තමයි ඔය සත් පංච ඉන්ද්‍රිය. පංච බල. සත්ත බොද්ධංග මොන කුසල. තේරුණා නේද? එහෙම නැත්නම් මම කිව්වා නේද වාචා කම්මන්තා ජීවනේ නිදහස් වෙන තැන කාය විවේකය භාවනාවෙන් ලැබෙන දෙයක්. මේ කාය විවේකයේ කුසලය ලැබුණොත් මොකද කරන්න ඕන? නූපං කුසලයක් ඉපදිනවා. කාය විවේකයෙන් ලැබෙනවා පාට. මෙච්චර කාලෙ ලැබිලා නැත්නම් භාවනා කරනකොට ලැබුණොත් අලුත් කුසලයක් කියන්නේ. තේරුණා නේද? ඒ කුසලයට මොකද කරන්න ඕන? කාය විවේකය නැති කරගන්න ඕනේ වැඩි දියුණු කරගන්න. ඔව් වැඩි දියුණු කරන්න විදිහේ භාවනාව ඒ කරපු භාවනාව තව හොඳට කරන්න ඕනේ. තේරුණා නේද? යමකට සද්ධා කියන ඉන්ද්‍රිය ලැබුණොත් එයා මොකද්ද කරන්න ඕනේ? ඒ ඉන්ද්‍රිය තව දියුණු වෙන්න භාවනා කරන්න ඕනේ. එන්නේවා තමයි නූපං අකුසල් උපදීනෙමයි උපං කුසලයේ වැඩි දියුණු කිරීම කියන වීර්යයට එන්නේ. එතකොට ඒ වීර්ය දෙක අද කතා කරන්නේ නැතුව ඉන්නේ. අර ටික දැනගන්න ඕනේ අපි ඉස්සරහට මේකේ පුරුදු වෙන්න ඕනේ. එතකොටයි එහාදී අපිට කියා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් කුසල් මොනවද? මේ ඔක්කොම අල්ල ගන්න බෑ. තේරුණා නේද? දැන් සද්ධා යෝතිය දාවේ කියලා බලේ දාවේ කියලා ඔයගොල්ලන්ට වෙන් කරගන්න බැරි වෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ නමුත් එතන දැනගැනීමක් තියෙන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය කාරණා ටික අපි පැහැදිලි කරනවා පස්සේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට වැඩුවොත් සත්‍විස් බෝධිපාක්ෂිකම වැඩෙනවා. තේරුණානේ? නමුත් ඔයගොල්ලන්ට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයක විස්තරය දියොත් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපහැදිලි තැන් ලේසි. මොකද මේ පටන් ගන්න අපි යන පිළිවෙලා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට කායાનුපස්සන අපේනොනේ පළවෙනි එකම ඇවිල්ලා. වේදනාව චිත්තාණු ධම්මාණු කියන්නේ ඒකෙන්ම ඇති වෙන දියුණු වෙනකොට ඇති වෙනවා ඒ තුනම. එතකොට සම්මා සතිය තමයි මෙතන පෙරටුවේ. ඊට පස්සේ සම්මා වායාමයේ දෙක. කොහොම නේද යන්නේ? ඉදිරිපාද කියන ඒවා අපි ඉගෙන ගන්න ඕන දෙයක් මම පැහැදිලි කරන්න පස්සේ. ඒ දෙකම එකයි. එක භාවනාවකට බාධාවක් නෙවෙයි තව භාවනාවකට බාධාවක්. සමත භාවනාවලට බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවීම බාධාවක් නෙවෙයි. විපස්සනා භාවනාවකදී බුදුහාමුදුරුවෝගේ පිළිවන් දෙ වැඩි ශ්‍රද්ධාව ඇතිවීම සම්පූර්ණ බාධාවක්. ඈ ඉන්ද්‍රිය භාවනාව කියලා විශේෂ භාවනාවක් නෑ. බුදුහාමුදුරන්ගේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා එකක්. වෙනම මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රය. එතකොට එතන පෙන්නන්නේ මේ අපි කියන කොටස් ටිකම ටිකක් ගැඹුරින් කියනවා. ඉන්ද්‍රිය කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන්නේ. මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන මේ ඉන්ද්‍රියන් හරහාම විපස්සනාවක් දිනුනෙ විදිහ වෙන විදිහ කියනවා. නමුත් ඒ විපස්සනාව දිනුනෙ වෙන්න නම් සම්මා සමාධිය යමෙක් හදාගෙන ඉන්න ඕනේ. භාවනාවක් කරන්න පුළුවන් කරන්න ඕන තැන ඉස්සෙල්ලා සම්මා සමාධිය හදලා ඉන්න ඕනේ.
අංග 6ක් සම්මා කරගෙන යාට පුළුවන් ඉන්ද්‍රිය භාවනාවක් කරන්න. ඒක විපස්සනා. ඊට මෙහා කියන ඉන්ද්‍රිය භාවනා ඔයගොල්ලෝ රවට්ටන භාවනා. කාට හරි කියන්න පුළුවන් කරන්න බෑ. පෞපින් කියන එකක් මෙතන භාවනාවේදී නෑ. පෞපින් තියෙන්නේ කොහේද? වාචා කම්මන්තා ජීව තුලයි. තේරුණාද? අපි මේ කියන පව තියෙන්නේ කොහේද? කාම ලෝකයේ තියෙන වාචා කම්මන්තා ජීව තුල. එතකොට මෙතන තියෙන්නේ සමාධි මට්ටමේ අපුතලිය කියන්නේ වෙන මේක. හිත එක්තැන්නේ නැතිකමයි. එක අරමුණක නැතිකමයි. දැන් බුදුහාමුදුරන්ගේ විවිධ ගුණ හිතනකොට සම්මා සමාධියක් නෑ. හේතුව සම්මා සතිය නැතිවීම. තේරුණානි? නමුත් සම්මා වායාමයක් තියෙනවා. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා. නැත්නම් මොනවද? මේ සමාධි කාණ්ඩයේ තියෙන අංග තුනෙන් එකක් තියෙනවා සම්මා වායාමය. නැත්ති සම්මා සතිය. සම්මා සතිය නැති හින්දා සම්මා වායාමයේද නිකන් තියෙන සතියක් එක්ක එකතු වෙලා සම්මා සමාධියක් හදන්න බෑ. ඒක නෝන මහත්තයා කොච්චර ඕක දැකලුවා සම්මා සමාධියක් ඇදෙන්නේ නැහැ. තේරුණා නේද? වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔයගොල්ලන්ට පිළිගන්න ගන්න පුළුවන් මේ තියෙන ඔයගොල්ලන්ගේ දැනුමින්ම මේක තීරණයකට ඇහැකි. එන්නේ කොහොමද? සතිය කියන එකේ සම්මා භාවය බුදුහාමුදුරු විස්තර කරලා තියෙන කොහොමද? සම්මා සතිය. ඔයගොල්ලෝ දන්නවා පොතින් ඉගෙන ගන්න කියලා. සතර සතිපට්ඨානයි. කාය උපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානු ධම්මාන. එතකොට අපේ සිහි කල්පනාව සතිය කියන්නේ සිහිය ඔය කියන හතරෙන් එකක තිබුණ නැත්නම් සම්මා සතියක් නැහැ. තේරුණානේ? එතකොට බුදු ගුණය කියන එක කායනුපස්සනාවක් නෙමෙයි, වේදනානුපස්සනාවක් නෙමෙයි, චිත්තානුත් නෙමෙයි, ධම්මානුත් නෙමෙයි. එතකොට බුදු ගුණ කොච්චර භාවනා කරා, මෛත්‍රී භාවනාව කොච්චර කරා, දේවතානුස්සති කොච්චර කරා සම්මා සතියක් හැදෙන්නේ නැහැ. තේරුණානේ? විසඳ ගන්න ඕනේ. එතකොට සමත භාවනාවකින් යන්න ඕන දුරක් තියෙනවා. ওই දුර ගියා ඇති. දැන් හරවන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා විපස්සනා භාවනාව. නැතුව ඕකෙන් නිවන් දකින්නවා කියන එක අපි හදන එකක් මිස බුදුහාමුදුරුව දීපු ධර්මයක් නෙවෙයි. එච්චරයි වෙනස. පුළුවන්. පුළුවන්. හැබැයි ඉන්ද්‍රිය භාවනාව කරන්න පුළුවන් කාටද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕන. මට කර හැකියි. මම ළඟ තියෙන සුදුසුකම් මොකද්ද ඉන්ද්‍රිය භාවනාව කරන්නේ? බුදුහාමුදුරුවෝ දීලා තියෙන සුදුසුකම් නම් සම්මා සමාධිය තියෙනවා. ඒක තියෙනවා නම් කරන්න. නැත්නම් කරා කියලා වැඩක් නෑ. නෑ මොන විකාර වුණත් කමක් නෑ. වෙන දේ ඕන්නේ නැහැ. වෙන දේ මොකක් වුණත් කමන්නේ නැහැ. ওই දේම විපස්සනාවක් කර හැකි. අන්න අර තියෙන සම්මා සමාධිය තියලා ලං වෙලා ඉන්නවා. එතනින් මෙහා කරන දේ නඟපෑමක්මයි. භාවනාවක් නෙවෙයි. තේරුණා නේද? ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් මෙහෙම තිබුණා පොතේ අපි රඟපානවා, අපි නළුයි. කියන්නේ බුදුහාමුදුරේ අහවල් භාවනාව අවුරුදු මෙච්චර කරා කියලා. ඒකනේ අපිම රැවටිලා. ඒක ඒ භාවනාව කරන්න ඕන තැනක් තියෙනවා, සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම හදලා කරොත් ඒකම හරි. ඒකම සුදුසුකම නැති වුණොත් කොච්චර කරාමද? ඒක නිකන් අඟපෑ. සක්මන් භාවනාව. දැන් ඒක නම් අපි අලුතෙන් කියා දෙන්න ඕන එක. දැන් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලත් කියුවානේ අපි සාමාන්‍ය ජීවත් වෙනකොට පන්සිල් ආරක්ෂා වෙනවා නම් අපේ මේ අංගාටේ
පහක් මේ තුනක් සම්මා වෙනවා. වාචා සම්බන්ත ආදී. දැන් අපිට ඕනේනේ ඊගාට ඔය අටෙන් තුනේ ඉන්නේ නැතුව අටෙන් හතර හෝ අටෙන් පහ කරන්න. ශනිකෝ ඒගොල්ලන්ට අටෙන් පහ කර හැගේ ඇවිදින ගම. මේ බුදුහාමුදුරු කියා දීලා තියෙන එහෙම ක්‍රමයක්. තේරුණා නේද? ඒ කියන්නේ සම්මා වෙන්න මේ අංග පහක් ඇවිදිනකොට. ඒකෙදි කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. මෙහෙම කරලත් අපිට මේ කියන අංග සම්මා කර හැවිදි කියලා අපිට හිතෙනවා මිසක් අපේ තියෙන ලොකමැත්තක් මිසක් මේ දේ ගැන විශ්වාස නැතුව යනවා අපිට ගොඩක් ලාවට. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පටිපට්ඨාන සූත්‍රයේදී යමෙක් ඇවිදිනකොට ගමන් කරනකොට ඒ කෙනාගේ පොළොවයි යටිපතුලේ අතර විශේෂයෙන්ම මේ හැප්පෙන වෙලාව අර හුස්ම වදිනවා වගේ ස්පර්ශ වෙනවා වගේ පොළොව ස්පර්ශ වෙන වම් කකුලයි දකුණු කකුලයි ගැන අවධානයෙන් ඇවිදිනවනම් එතන වායාමයේ සම්මා වෙනවා එකෙන් සතිය සම්මා වෙනවා. ඒකෙන් එහෙනම් ප්‍රතිඵල වෙන්න ඕන කවදාරි සම්මා සමාධියක් ලැබෙනවා. තේරුණා නේද? දැන් අහපු එකත් හොඳයි. මේ භාවනාවත් ඔයගොල්ලන්ට කියා දෙන්න ඕන භාවනාවක්. අද දවසේම කියා දෙන්න ඕනේ. දැන් අහපු වෙලාවේ ඉඳ ඒකවම කියා දෙන්න. මේක බොහොම සරලයි. ඔයගොල්ලන්ට ගෙදෙද්දි කරන්න පුළුවන්. කඩේට යන කොටක් කරන්න පුළුවන්. බස් එකට යන කොටක් කරන්න පුළුවන්. තේරුණා නේද? එක තැනක ඉඳලා කරන දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ පාර යනකොට මතක් වෙන්න ඕනේ වටිනම දේ තමයි මම අටෙන් තුනේ බෞද්ධයෙක් වෙනවද? අටෙන් පහේ බෞද්ධයෙක් වෙනවද? කොහොම මතක් වෙනවනම් මේ භාවනාවේ ප්‍රයෝජන ගත්තේ. තේරුණා නේද? අටෙන් තුනේ බෞද්ධ රමේ ඉන්නවනම් ඉඳලා තමයි අපි මේ ඔක්කොම ටික කරන්නේ. ඕක දැන් ඇවිදින ගමන් අටින් පහ කරන විදිහක් තමයි බුදුහාමුදුරුව සක්මන් භාවනාවේ පෙන්නන්නේ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඇවිදින වෙලාවේදී අර පාද ස්පර්ශය ගැන අවධානය තියාගෙන ඇවිදින්න. ඒකට යොමු කරන්න, ඒක කරගන්න ලේසි වෙන්න පාද ස්පර්ශය ගැන අවධානය කරනකොට වම් කකුල නම් ස්පර්ශ වෙන්නේ පොළවේ වම කියලා සිතනවා. දකුණු කකුල නම් දකුණු. මෙහෙම පුරුදු වෙනකොට ඔයගොල්ලන්ට මේකෙම සතියක් පුරුදු වෙන ක්‍රමයක් ලැබෙයි. තේරුණා නේද? කපාරට මේක අල්ල ගන්න බෑ. නමුත් කාලයක් ඔයගොල්ලෝ තමන්ගේ දෛනික කටයුතු ගෙදර උනක් තමන්නේ. එහෙම කරන්න පුරුදු වෙනකොට මේක ලොකු භවනාවක් වෙනවා. ඒ කාලේ ඔයගොල්ලන්ගේ එහෙම මෙනෙහි වෙන කාලේ අවධානයෙන් ඉන්න කාලේ අංග පහක් සම්මා වෙලා. තේරුණා නේද? දැන් අංග පහක් සම්මා වෙලා මේක පුරුදු කරපුවාම උගා ප්‍රයෝජන ගන්න. සක්මන් භාවනාව ගොඩක් පුරුදු වෙන්න ඕන එක. නෑ. අර ඔයගොල්ලෝ ආටි වෙලා භාවනාවක් කරනවා වෙලාවේදී මුලින්ම කරන්න ඕනේ gedara unak kamanne පොඩ්ඩක් සක්මන් කරන්න. ඒ ඇතුලේ කමක් නෑ. අඩි 10ක් 15ක් තිබුණත් ඇති. සාමරේක උනා කමන්නේ නෑ. ඒකත් සම්මා වායාමයේ දියුණු වෙන එක. බොහොම ලේසියෙන් සමාධිය හදන්න පුළුවන් එක. මේක හරියට අල්ල ගන්න වෙනවා. ටිකක් කල් පුරුදු වෙනකොට නිකන් මේයි ඔයගොල්ලන්ට මේනම කාලයක් ඕනේ නෑ. ඔය gedara ඉන්න ගමන් පාරට යන ගමන් මේක පුරුදු කරගන්න. එතන පුරුදු වෙන්න ඕනේ තියෙන ඒකට එන්න නම් සිහි කල්පනාව ඔයගොල්ලෝ තියෙන්න ඕනේ මොකද්ද? අර මං කියපු කාරණා. අටෙන් තුනේ බෞද්ධයෙක් වෙනවද තව දුරටත් අටෙන් පහ කරනවා. එහෙම තමයි මේක මතක් වෙනවන්නේ සක්මන හොඳ භාවනාවක්. මේක තව තියෙනවා කොටස්. ඒ කොටස් ඕනෙත් නෑ. මේ දෙකම ඇති වම දකුණ කියන ඉහිගිරි. ඒක පටවි කියන එකක් කිව්වට කමන්නේ. මෙහෙම දැන් වම කියන එක වෙනුවට රාමා දකුණ සීතා කියලා කිව්වක් කමන්නේ. තේරුණා නේද? ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ. මොකද මේ වචනක නෙමෙයි භාවනාව. ඔව් භාවනාව තියෙන්නේ අවධානය සිහිය. එතකොට වචනේ ගන්න මේකට උපකාරයක් වෙන එකක්. නමුත් පටවි කියලා භාවනා කරපු හැටි නොමග යනවා. ඒක වැරදි උපදෙස්. හේතුව පටවි කියලා ධර්මයක් අපි දන්නවා. ඒ ධර්මයේ දීකල්පනාව යනවා නිසා පටවි කියන ධර්මයේ කායනුපස්සනාව, වේදනාලෝ, චිත්තානු ධම්මානු නෑ. ධම්මානුස්සතිය. තේරුණා නේද? එතකොට ඒ භාවනාව වැටෙන්න ඕනේ සමත භාවනාව. මොන
භාවනා මොනකොටසින්ද සමත භාවනාවට වැටෙන්නේ? වැටෙනවා නා. එහෙම වැටෙන්නේ නැහැ. ඔහොම ගියා මේක වෙන්නේ. වැටෙනවා නා වැටෙන්නේ ධම්මානුස්සතිය. ධර්මයේ මෙනෙහි කිරීමේ භාවනාව. තේරුණානේ? එකින්ද එක පුරුදු වෙන්න එපා. නිකම්ම නිකම් මෙතන ඕනේ සතියක්, කයේ සතියක්, මේ තමන්ගේ කයේ වර්තමාන කයක් වෙන්න ඕනේ. පටවි කියන එක වර්තමාන කයක් පිටක් වන්නේ නෙමෙයි අපි හදාගත්ත ධර්මයක්. ඒක ගැන සිහි කරනවා කියන්නේ වෙනම කටයුත්තක්. ඒක විපස්සනා භාවනාවක් නෙමෙයි. එහෙම කරන් දෙපා. මේ දැනනේවා ගැන මුලදී ආධුනිකයාට දැනගන්න බෑ මොකවත්. ආධුනිකයා යන්නේ වම් කකුල පොළොවේ වදින එක ගැන අවධානයක් තියෙනවා, දකුණු කකුල ගැන අවධානයක් තියෙනවා. ඕක දියුණු වෙනකොට කුසල් කියන ඒවා තමයි මහත්යක් කිව්වේ. තේරුණා නේද? දැන් මොනවා හරි දැනෙන දේවල් තියෙනවා. ඒ දැනෙන දේවල් ගැන ආධුනිකයෙ ඉක්මන් වෙන්න එපා. ඒවා ලබා ගන්න භාවනා කරොත් සම්මා වායාමයක් නෙවෙයි, ඔයගොල්ලෝ මොනවා හරි හොයන වායාමයක්. තේරුණා නේද? මොකක් හරි හොයන එක සම්මා වායාමයක් නෙවෙයි. දැන් ඒව ලැබුණොත් ඒව වැඩි දියුණු කරගෙන යන එක සම්මා වායාමයේ අංගයක්. තේරුණා නේද? හතරෙනි වීර්යයයි තුන්වෙනි වීර්යයයි. දැන් මහත්තයා වුණත් දැන් ඒ කාලයක් භාවනා කරලා කුරුදුයි, එතනින් එහා දෙයක් ගැන අලුතෙන් හොයන්න බෑ, ලැබුණොත් ගන්න. තේරුණා නේද? ලැබුණොත් යන්න ඕකෙ ඉන්න ඕනේ. ඕකෙ ඉන්නකොට ඔය කරන හැම තැනම අවධානය තියෙනවා නම්, ඒ කියන්නේ ඒ මොහොතේ අංග පහක් සම්මා වෙච්ච බව නම් සහතිකයි. තේරුණා නේද? ඊට එහා සම්මා වෙනවද, සමාධිය සම්මා වෙලාද නැද්ද කියලා තීරණය කරන්න අපිට බෑ. නමුත් අපිට එක තීරණයක් කරන්න හැකියි. මෙහෙම තව දුරටත් ගියාම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සමාධිය සම්මා වෙනවා කියලා. ඒ විශ්වාසය අපි තියාගෙන ඉන්න. එතන තමයි අපි යන්නේ. නැත්නම් සමාධිය සම්මා වුණාද නැද්ද කියලා අපිට තීරණය කිරීමක් හැකියාව අඩු වෙනවා. අපිට බෑ ඒක. නමුත් මේ ගමනේ යනකොට ඔක අනිවාර්යයෙන් වෙන්නේ කාර්ය සත්‍ය. තේරුණාද? හතරවෙනි ආර්ය සත්‍ය මේ ගමන බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ ශික්ෂාව යනවා නම් අනිවාර්යයෙන් මේවා සම්මා වෙනවා. එතකොට දැන් මහත්තයාගේ ප්‍රශ්නේ මම හිතන්නේ ඒ දැනෙන එක ගැන ඉතිහාසයක් හිතන්න එපා. දැනුනොත් විතරක් ඒක වටිනවා, ඉස්සරහට ගන්න. ඒකමයි. මෙන්න මේකේ අලුත් දෙයක් නැහැ. මේකේ කරා කිසිම අලුත් දෙයක් හොයන්න එපා. මේකේ තියෙන්නේ තියෙන දේ නැති කිරීම. මේක අලුත් දේ හොයන එක තමයි අපි කරන ලොකුම වැරද්ද. අපිට ඕනේ අලුත් මැජික් එකක්. තේරුණා නේද? මැජික් එකක් නැහැ මෙහි. භාවනාවේ මැජික් නැහැ. මැජික් තියෙනවා නම් භාවනාව. තේරුණා නේද? මේ යන්නේ බුදුහාමුදුරුවෝ මම මගේ ආත්මය නැහැ කියලා උත්තරයි. එතන මැජික් තියෙන තරමක් කියන්නේ මම ඉන්නකම්. තේරුණා නේද? එහෙනම් මැජික් වලට අපි හුරු වෙනවා වැඩි. මොකද අපිට හිතෙන්නේ මෙහෙම දෙයක්මයි. ඒක අපේ වැරද්දක් නෙවෙයි, සංසාරේ හැටි. තේරුණා නේද? එතකොට ඒකත් අපි දැනගෙන ඉන්න ඕන. ලැබෙන දේ මේකෙන් ඕන දෙයක් පිළිගන්න, ඒ ලැබෙන දේ කුසලයක්. ඒ කුසලයේ වැඩි දියුණු වීමෙන් බුදුහාමුදුරුවෝ කියන අවසාන කුසලයට යයි. අවසාන කුසලය සම්මා දිට්ඨිය. ඒක ලැබෙන්නේ කොහොමද කියලා දැනගෙන යන්න පුළුවන් නම් අපි බුදු වෙලා. තේරුණා නේද? ඒක තමාගෙම අහගන්න ඕනේ. එහෙම හිතෙනවා නම්, කල්පනා වෙනවා නම් මොකද්ද මම මේ කරන මෝඩ වැඩිය කියලා. එහෙම කල්පනා වෙනවා අපිට. ඒක එච්චර මෝඩකම් අපි ළඟ නැත්නම් මේ සංසාරේ ඉන්නේ නැහැ. එතකොට එහෙම හිතෙනවා. හිතනකොට අපි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. මම මේ හිතන විදිහ වැරදි. ඒක තමයි බුදුහාමුදුර කෙරෙහි ගෞරවය. නෑ නෑ නෑ. මම කිව්වේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වෙන අංග පහක්. මොනවද? වාචා කම්මන්තා ජීව දැනු සම්මා වෙලානේ. ඔකට එකතු වෙනවා වායාම සති දෙක එකතු වෙනවා. සමාධිය එන්නේ පුහුණුවකින්.
තේරුණානේ ඒකයි මං කිව්වේ සමාධිය එන්නේ කාලයක් ශික්ෂා කුරුදු ඒ පහ තමයි කියන්නේ මහත්තයා මොකද්ද අහන්න ඔව් ඒක මෙහෙමයි ඉතින් දැන් අපි බලන්න ඕනේ අපි ඉන්නේ මොකේද ලෝකෝත්තර ලෞකිකද ඈ ලෞකික එහෙනම් අපිට අදාළ සම්මාදිට්ඨිය මොකක් වෙන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය එතකොට දැන් අපි මේ අපි ඉන්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක තව නමක් දෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය බුදුහාමුදුරන්ට බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය මේ සංසාරයේ ඉන්න ගමන්ම මේ ධර්මය වටිනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන කෙනාගේ දෘෂ්ටියයි දැක්ම එහෙම වෙන්න නම් එයා ළඟ සුදුසුකම් කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ පළවෙනි සුදුසුකම තමයි එයා මේ සංසාරයක් තියෙනවා කියලා පිළිගන්න ඕනේ අපි ඉපදිපදී මෙරි මෙරි යන සත්‍යය කියලා පිළිගන්න ඕනේ. එයාට එහෙම නැත්නම් මොකද වෙන්නේ? එතන නිවන් දකින්න ඕනේ නැහැ නේද? තේරෙනවද? කර්ම කර්මඵලයේ විශ්වාස කරනවා. ඊළඟ එකත් ලෞත සම්මාදිට්ඨි ලක්ෂණය. අපිට ඕනේ ලක්ෂණයක්. අපි ළඟ තියෙනවා දැන් මේක. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ ඇත්තයි කියන්නේ තේරෙන්න බෑ. තේරුනොත් ඉතින් ආයෙත් අපි ලෞකිකත්වයේ ඉක්මෝලානේ. ලෝකෝත්තර වෙලානේ. මේක තේරෙන්නේ නැහැ අවබෝධයක් නැහැ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. නිවනක් කියලා එකක් කියනවා බුදුහාමුදුරුවෝ කියන දේ සත්‍යයි කියලා විශ්වාස තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට එතකොට මේ පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය මේ කියන සතිපට්ඨාන විලක්ෂණ ලක්ෂණ මේ ටික ඔක්කොම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්තයි කියලා හුදු විශ්වාසයක් ඇති කරගන්න තරම් ශක්තිය තියෙන්න ඕනේ. අර අපි ළඟ තියෙන සාංශාරික පින්පව් වැදීමේ දැනුම උඩ මෙන්න මේ වගේ දැක්මක් ඇති වීම ලෞකික වශයෙන් තියෙන සම්මා දිට්ඨිය. දැන් ලෞකික සම්මා දිට්ඨිය වැඩි කරගන්නේ යා ලෝකෝත්තර කර සම්මා දිට්ඨියට යන්න ඕන. එතකොට ලෞකික සත්‍යයක ළඟ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙන පළවෙනි තැන තමයි යමෙක් සෝවාන් වෙනවා කියන තැන. එතන සෝවාන් වෙන තැනදී ඉඳලා එයා ළඟ තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙනම් සෝවාන් වෙන්න යන කෙනා ළඟ තියෙන්න ඕනේ මොන ලෞකික සම්මා දිට්ඨිය. එතන ලෞකික සම්මා දිට්ඨියේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේක දැනුම. තේරුණානේ කාවෙන් හරි අහලා දැනගන්න දැනුම. ඒ කියන්නේ අපි විසින් අපේ මනසේ ඇති කර ගන්නවා දැන් ඔයගොල්ලෝ විෂයක් ඉගෙන ගන්න. විද්‍යාව ඉගෙන ගන්නවා. ඒක මොකද්ද දැනුම. ඒ වගේ පරම්පරාවෙන් වෙන්න පුළුවන්, දෙමාපියන් එහෙම වෙන්න පුළුවන්, යාළු මිත්‍රයන් එහෙම වෙන්න පුළුවන්, හාමුදුරුවන් එහෙම වෙන්න පුළුවන්, පොතපතෙන් වෙන්න පුළුවන් ගන්න දැනුම. මෙහෙම සංසාරයක් තියෙනවා. ඒක තේරෙනව නෙවෙයි නේ. මෙහෙම නිවනක් තියෙනවා මේ වගේ දැනුම. මේ දැනුමේ ඉන්න කෙනා ඉස්සරහට යන්න විදිහක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ අනේ විදිහ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. තේරුණා නේද? එතකොට ඒ යන විදිහ එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා සීල සමාධි ප්‍රඥා. එයා කොහොමද යන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය කියන දැනුම උඩ? ඒ දැනුමෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාස කරලා ධර්මයේ කෙරෙහි විශ්වාස කරනකොටම බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒකට යන මාර්ගය. මොකද මාර්ගී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක එතකොට ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ වාචා කම්මන්තා ජීව තමන් ළඟ තියෙන ඒවා රකින්න පුරුදු වෙනවා, පන්තිල් රකින්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ තමන් ළඟ තියෙන වායාම සති සමාධි සංසාරය හදන විදිය අහක් කරගෙන අපිට ඕන දේ විතරක් මේ කරන්නේ නැතුව බුදුහාමුදුරන්ට ඕන විදියට ඒවා වෙනස් කරනවා. වෙනස් කරනලා ඊට පස්සේ බුදුහාමුදුරන්ට ඕන විදියට ප්‍රඥා ශික්ෂාවේදී සංකප්පයයි දික්තියයි වෙනස් කරනවා. මේකේ අවසාන ඵලය ලෞකිකත්වයේ ඉක්මවපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙනවා. සම්මාදිට්ඨිය ලැබුණම එයා යන්නේ අනිත් පැත්තට. එයා සීක පුජ්‍යලේ. තවදුරටත් පෘථග්ජන නෙවෙයි. එයා නම් ආර්ය පුජ්‍යලේ.
එයා යන්නේ එතන ඉඳලා ප්‍රඥා සීල සමාධි. තේරුණාද ඔය පැටලවිල්ල දැන් ගොරක් පුරට විසඳෙන්න ඕනේ. ලෞකික පුජ්‍යලයා යන්න ඕනේ මෙන්න මේකේ. මේක දීලා තියෙන්නේ හේත පුජ්‍යලයේ කුරුද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ඕනේ. චතුරාර්ය සත්‍යය දැකපු කෙනෙක්ද? දැකමු නැති කෙනාටද මේක දීලා තියෙන්නේ? ආ අපි එහෙනම් නියතමානී වෙන්න ඕනේ අපි දැකලා නැහැ කියලා. දැකලා තියෙනවා කිව්වොත් යන්න දෙයක් නැහැ නේ. නිකන් ඉන්නේ. තේරුණා නේද? යන්නේ එතකොට මේකේ. ගිහිල්ලා දැක්කට පස්සේ අපි ඔය කියන ගුණ ඔය අංග 8ට වෙන්නේ මොකද්ද? ඔය අංග 8ට අනිත් පැත්ත ගන්න. මෙච්චර වෙලා ගිය සීල සමාධි ප්‍රඥා හේක තත්ත්වයටපත් වෙච්ච හැටි දුවන්නේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි. ප්‍රඥා සීල සමාධි. තේරුණා නේද? ඒකයි අර මං කිව්වේ එවැනි පුජ්‍යලයකට දේශනා කරපු ධර්මයක් අපිට ඈඳ ගන්න යන්න එපා. බුදුහාමරංගේ හිම සූත්‍රයක් එන්න පුළුවන්. පැහැදිලි කිරීම තියෙනවා. ඔබවහන්සේ ආර්ය සත්‍යයේ පත්තුනාද කියලා මට දැනගන්න කැමතියි. නෑ නෑ මටවත් බෑ. දැන් එහෙම දැනගන්නේ මේ වාසිය මොකද්ද වාසිය? එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඉන්නේ නැද්ද මහත්තයට හිතෙන්නේ නැද්ද දැන් කවුරු හරි කියන්නේ කාර්යයයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඊට ඉහළ කෙනෙකුට පහළ කෙනෙකුට එතකොට දැන් මහත්තයට දැනගන්න පුළුවන් වෙන්නවද ඉහළට යන්න නැතුව ඉතින් ඒක උපම අවිද්‍යාව නෙවෙයි දැන් ඕවෑ නේද අපි පැටලෙමු බුදුහාමුදුරු එහෙම දේවල් කියන්නේ මේක එහෙම දැනගන්න බෑ තේරුණා නේද හොඳටම මතක තියාගන්න දැන් අපිට මේ ලොකු අමාරුවක් හැදලා තියෙනවා ලංකාවේ ඇයට ලොකු ප්‍රශ්නයක් මේ සෝවාන් වෙන්නේ වෙලා පිටේ බෝඩ් එක ගහගෙන සෝවාන් වෙලා ඉන්නවා තේරුණා නේද දැන් හිතේ අපිත් අහලා තියෙනවා අපේ පොත්වලත් තියෙනවා දැන් විසාකාව අවුරුදු 7 සෝවාන් වෙලා තේරුණා නේද දැන් ඒකේ අපිට හිතෙන්නේ අපිට කල්පනා වෙන්නේ විසාකාව සෝවාන් වුණා කියලා සවැත් නුවර ටවුමේ හිටපු නගරේ හිටිය බල්ල වැල්ලිස් ගන්නවා කියලා. තේරුණා නේද? නම් දන්නේ කවුද දන්නේ විසාකාව සෝවාන් වුණා කියලා? බුදුහාමුදුරුවෝ විතරයි. විසාකාවවත් දන්නේ ගන්න විදියක් නැහැ. එයා සෝවාන් වුණා කියලා. එයාට එයාට එහෙනම් එයා බුදු වෙන්නේ නැහැ. දැන් විසාකාව කියන්නේ බුදු කෙනෙක් නෙවෙයි. තේරුණා නේද? විසාකාව සෝවාන් වුණා කියලා දැන්නේ බුදුහාමුදුරුවයි. හැබැයි විසාකාවවත් දන්න ධර්මයක් තියෙනවා. සෝවාන් වුණාද සකදාගාමි වුණාද කියලා නෙවෙයි ඒ ධර්මය. බුදුහාමුදුරුව පෙන්වන චතුරාර්ය සත්‍යය ඇත්තයි කියන ධර්මය. තේරුණා නේද? ඔබ තමයි සෝවාන් වෙච්ච පුජ්‍යලයේ දැනගන්නේ දෙයි. දැන් අපිට හැදිලා තියෙන අමාරුව වෙනවා නේද? දැන් මේක කොහොමද එහෙනම් අපිට ආවේ? ආවේ විසාකාව සෝවාන් වුණා හරි ඔය ලයිස්තු ගත ටික ඔක්කොම ආවේ පළවෙනි සංගායනාවේ. මොකද ආනන්ද හාමුදුරුව මේවා දන්නවා. වෙන කෙනෙක් දැනගන්නේ නැහැ. මොකද ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ආනන්ද හාමුදුරුවන් එදා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කියන්නේ දිනපතා කරපු දෙයක් තමයි හොඳට හිටියේ උපාසක උපාසිකාවක් දායකයෙක් ඉන්නවද මරුණට පස්සේ මොකද වුනේ කියලා අහනවා බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? එහෙම අහපු කීප දෙනෙක් ඉන්නවා. දැන් එතකොට විතරයි බුදුහාමුදුරුවෝ කියන්නේ මෙයා මෙන්න මෙහෙම වෙලා තියෙනවා. මෙයා මරුණේ නිකන් නෙවෙයි. මගේ පුතෙක් කියලා. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ අඳුම ගන්න සෝවා. එන්න එතකොට තමයි මිනිස්සු ඒ අහපු අය දන්නේ. නැතුව අනික් කෙනෙකුට මේවා දැනගන්න පුළුවන් නම් එයා බුදු වෙන්නේ. ඒක හින්දා ඒවට අහුවෙන්න එපා. මම එතකොට මේ වැඩසටහනේ මෙන්න මෙහෙම එකක් කියන්නම්. ඔයගොල්ලෝ මේක අනුගමනය කරන්න. මේක අනුගමනය කළ යුතුමයි. මේ එතකොට නැත්නම් මේ ප්‍රශ්නේම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා මනෝ විකාරයක් හැදෙනවා මිසක් මේ කියන ශික්ෂාව දිනු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒකට හොඳම උදාහරණ දෙන්නම්. ඔයගොල්ලෝ ඉස්සර අහලා තියෙනව නේද? රේඩියෝ එකේ දැනුත් තියෙනවද මන් දන්නේ නැහැ. අපි කුඩා කාලේ දුන්නා හොඳ ජනප්‍රිය වැඩසටහන. විනාඩියක් පමණ කියලා වැඩසටහනක්. ඔකට ඉතින් ගොඩක් අය යනවා කතා කරන්නේ.
මොනවද කතා කරන්න දැන් දෙන්නේ මොනවද මාත්‍රකාවක් දෙනවා දැන් ගඟ ගැන කතා කරනවා ගලනවා කියන්න බෑ හැන්ද ගැන කතා කරන්න ඕනේ බෙදනවා කියන්න බෑ තේරුණා නේද එහෙමනම් ඔයගොල්ලොත් මේ ශික්ෂාව යන්න ඕනේ භාවනා කරන්නත් ඕනේ මේවා සම්මා කරගෙන යන්නත් ඕනේ තහනම් වචනයක් තියෙනවා ඒ වචනේ භාවිතා වුණ හැටිය ඔයගොල්ලෝ මේ තරම් අවලංගු වෙනවා තේරුණා නේද මොකද තහනම් වචනේ මාර්ගඵල මාර්ගඵල කතා කරාද මේ තර බුදුහාමුදුරගේ තරණේ આવු ඒක හින්දා අනිත් කිසිම දවසක එක කතා කරන්න බෑ ඔයගොල්ලෝ අවුත් වෙනවා නිකන් තේරුණා නේද සම්මා ආයාමයේ දියුණු කරගෙන දියුණුවට යනවා ඕක හිතිලා තමයි ඔයගොල්ලෝ භාවනාව නවත්තා දැන් නම් චෙක් කරන්න ගියා අහවලා කිව්වා මේ ලයිට් එකක් අපත් වුණා වගේ වුණා කියලා පා වුණා වගේ වුණා කිව්වා ඒක දුන්නේ මටත් කියලා හොයුවා මොකද වෙන්නේ ආ සම්මා ආයාමයේ සම්මා සතියේ කැඩෙනවා භාවනාව කැඩෙනවා ඒක හින්දා තහනම් වචනේ මාර්ගඵලමයි මේක ගැන කතා කරන්න බෑ මේක තේරෙන්නේ බුදුහාමුදුරුවෝ තේරුණා නේද සාවකයෙකුට ඔයගොල්ලන්ටත් තේරෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය ඇත්ත කියලා. නැත්නම් නමුත් මේක සෝවාන් වුණාද මොකද්ද කියලා හෙව්ව ඔයගොල්ලෝ පරම. හොයන්න එපා. හොයලා මේරට පුළුවන් එකක් නෙවෙයි. ඒක තේරෙන්නේ නැහැ පාට. දැන් අපේ අයට ඔයක වැඩි තියෙන්නේ නැහැ. නිසාකාව සෝවාන් වුණා කියලා. නිසාකාව කසාද බැඳි කවුද? ආදයි එනා එයා දන්නේ නැහැ. නෑ අපිට හිතේ දැන් ඔයගොල්ලෝ මෙහි ලංකාවේ ඉන්නේ රෝහමුණම මෙතන මහත්යට කරන කරදර කි මොකක්ද ගමේ ඉන්නේ මිනිස්සු අරහම දන්නේ නෑ තේරුණා නේද එහෙම එකක් සිදු වෙලා නෑ පොවහන් විචින නැතු නෙමෙයි මේ කියන්නේ එහෙම එකක් පුජ්‍යලේකට දැනෙන්නේ නෑ බුදුහාමුදුරන්ට දැනෙන්නේ වෙන කෙනෙකුට හොයන්න බෑ නමුත් මේ පුජ්‍යලයා දන්නේ එක දෙයක් වෙනවා ඒ ලැබූ මාර්ගය හෝ ඵලය අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන චතුරාර්ය සත්‍යයේ වටිනාකම සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට අපිට තේර ගන්න ඕනේ ලංකාවේ ඉන්නේ ලෝවාන් මිත්‍යායට නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුම. එතකොට මොකක්ද කියලා හිතගන්න. ඒක බෝඩ් එකක් විතරයි. प्रार्थना करोड़े प्रार्थना එහෙම දැන් නිවන ප්‍රාර්ථනා කරන කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේත් නැහැ. දැන් භාවයක් මම කිව්වේ දේ ලැබෙන්නේත් නැහැ. ඔව්. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මම මේක ඔබ වහන්සේගේ පොණක් නෙවෙයි. ඔව්. තවත් කෙනෙකුෙන් අහුවා. උන්වහන්සේ කිව්වා වෙනසක් තියෙනවා කියලා. නමුත් වෙනස මොකක්ද කියන එක මට පැහැදිලි කරේ නැහැ. නෑ වෙනසක් කියන එක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් භවයේ කියන්නේ පැවැත්ම. महत्वे අපේ තියෙන කාමතණ්හාව. කාමතණ්හාව නැති කෙනෙක් මෙතන නැහැ. එහෙම ඉන්නවා කියලා හිතනවා නම් නළුවේ. තේරුණා නේද? ඒක ඇත්තක් වෙන්න බෑ. එතකොට කාමතණ්හාව නැති වෙන විදිහක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර වාචා කම්මන්තා ජීව විවේකයට පත් වෙන තැනදී කාමතණ්හාව සෑහෙන බල බිඳිලා. සම්පූර්ණ නෙවෙයි ආය නැගිට හැටිය එනවා. එතකොට දැන් භවයක් නැහැ කියන තැනට යන එකත් විවිධ භාවනාවක්. භවයක් නැහැ කියලා මේ භවය භවයක් නැහැ කියන්නේ අපි දන්න මේ සියලුම භව හොඳ නැහැ කියන එක. ඕක තමයි අපි දිනු වෙන්නේ.
ඒකෙන් එතකොට ඒක වෙනවා නම් බුදුහාඳුරෝ ආර්ය සත්‍යයට පත්‍ති පහක් දාන්න වෙනවා. තේරුණා නේද? කොහොමද පහක් දාන්නේ? ලෝකේ තියෙන්න ඕනේ සත්‍ය පහක්. දුකක් තියෙන්න ඕනේ. දුකට හේතුව ඒ බුදුහාමුදුර හොයාගත් එකනේ. එතකොට ඊළඟට තියෙන්න ඕනේ නිවන. නිවනට යන මාර්ගය. එතකොට මාර්ගය කියන එක දෙකක් කරන්නේ. මාර්ග දෙකක් තියෙනවා. භවය ප්‍රතික්ෂේප කිරීම තුල මුලන් මාර්ගය. ඒකද කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමද නිවන් මාර්ගය කියන්නේ. ඒක තමයි. ඒකට සත්‍ය පහක් වෙනවා නේද? එහෙම ආවා. ඒ කියන්නේ අපි විසින් හදපු එකක් අර කෑවේ. එහෙම බෑ. එතකොට ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට වෙනස් වෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සමාවන්න. දැන් මේ මොකක්ද? දැන් මේ අපි දැන් මේ අපි ඔක්කොම මරණ පස්සේ පාංශ පොලේ දෙනවා. ඔව්. පාංශ පොලේ න දැන් වික්ෂුන් වහන්සේ කෙනෙක් මලත් නම්ම පින් අනුමෝදන් කරනවා. ඔව්. වීයක් මලත් ඒ හාමුදුරුවෝ මෙන්න වීයගේ නම්ම පින් අනුමෝදන් කරනවා. නමුත් පින් ගන්න පුළුවන් වෙන්නේ පරදත්තු දීවි ප්‍රේතෙන්ද පවණක් කියලා අපි අහලා තියෙනවා. එතකොට අපි අපි පින් දෙන්නේ අපි නමින්ම කරපුවාම අපි අපි පෙරේතේ කරලා මේ පන්සල විදිහ. හාමුදුරුවෝ දැන් පන්සල විදිහින් කරලාද දැන් එහෙම හිතන්න එපා. නෑ පෙරේතේ කියන්නේ මරුණට පස්සේනේ. නේද? වෙනවනම් වෙන්න ඕනේ මරුණට පස්සේ නේද? ඒක කර පින් ගන්න දෑනේ. පරදත්ත ජීවීන් පැත්තට එන්න ඕනෑ කියලා යහලා තියෙනවා. ඉතින් හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වුණාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි. ඉතින් අපේ නමින්ම දුන්නාම අපේ සම්පූර්ණ මෙතන එතන පත් කරගන්න. ඉතින් පච්චරාට ඉන්නේ මැරිජ් මිනිහා මොකද්ද පත් වෙන්නේ ආයේ? දැන් මේ මේවා හැදිලා තියෙන්නේ මේ සාසනික වෙන වෙන දියුණු කප්පේ උඩ. ternary මෙච්චර මේ පහන්සු කුලයේ කියන එකක් දියුණු වෙලා තියෙන්නේ අපේම මුතුන් මිත්තු කරපු වැරදි ටිකක් හින්දා. ඇතුළු මේ ආම්දුරු හදපු එකක් නෙමෙයි මේක. මෙච්චර රාජ ධර්මයක් තියේදී ඒ ධර්මයෙන් කිසි ප්‍රයෝජනයක් නැතෝ පන්සිල්වක් රකින්න නැතු සමාජයක් ඇති වෙනවකට ඒ මිනිස්සු එක්කහුව වෙනවා එක තැනකදී මරණකොට. තේරුණා නේද? දැන් මරණ වෙලාවේදී මේ මිනිස්සුන්ට අර කියන තණ්හා ගතින් නෑ මේක මොනවද? පේන්නම තියෙනවා චතුරාර්ය සත්‍ය තමන්ට දකින්න සමාගේ මට්ටමට දකින්න පුළුවන් මරණය. දැන් මේක උපක්‍රම සීලීව ඒ කාලේ හිටිය ආහන්තුරු කරලා දෙන්නේ මෙතෙන්දීවත් බණ කිව්වොත් මොනවා හරි කරොත් මේක මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසි වෙන තැනක් වෙනවා. එන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අතීතයේ උගාක් කරලා තියෙනවා. නැතුව පාංශ කූලයට බුදු ආහන්තුරු වැඩිලා නැහැ කවදාවත්. තේරුණා නේද? මේවා මේ සාසනිකව හදලා තියෙන සම්‍ය ප්‍රයෝග. මේවා හරි වටිනවා. දැන් කෙනෙක්ට මැරෙන මිනිහා හරි මැරෙන මිනිහා මලබෙරේතේ කුණක් එකයි මොකක් වුණා හිමාලයේ කුණක් එකයි. දැන් ඉන්නේ මිනිහාට පින් සිද්ධ කරගන්න ක්‍රමයක් හැදුනොත් ඒක වටින්නේ නැහැ. ඒක තමයි වෙතර. නැතු මේ මැරිච්ච මිනිහෙකුට මේ ඔප්පු ලියන එක නෙමෙයි ඔය. තේරුණා නේද? නෑ ඒක එහෙම එකක් නෙමෙයි. දැන් නමුත් ඔයගොල්ලෝ එහෙම කියලා නොකර ඉන්න එපා. ඔයගොල්ලන්ගේ සියලුම ඥාතීන්ගේ මරණ වලට සහභාගී වෙන්න. වින් අනුමෝදන් කරා. මොකද තමන්ට මේ සංසාරයෙන් ඉගොඩ වෙන්න ආමිෂයක් තියෙනවා. තමන්ගේ මරණය ගැන දැනගන්න හේතුවක්. අර පුජ්‍යලයා සමහර විට බැරි වෙලා හරි ඉපදලා හිටියත් එයාට වාසියක්. තේරුණා නේද? ඔන්න ඒ වගේ උපක්‍රමශීලී වැඩ ගොඩක් තියෙනවා. ඒවා විවේචනයේ වුණාම අපි තමයි වරදි. එර්ණනේ ඒ වරදින්නේ කොහේද? වික්කසාද වෙනවා. වික්කසාද වෙන්නේ කාගෙන්ද? බුදුහාමුදුරන්. නැන්නම් ධර්ම. ඒ එහෙම වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා
පවුලක ස්වාමියායි බිරිඳයි ඉන්නවා නම් ඒ දෙන්නා අතර මතවාද තිබුණොත් මොකද වෙන්නේ අවසානයේ? ඒ කසාදෙ හරිනවා. නැහැ. එහෙනම් අපිට ලැබිලා තියෙන ධර්මයක් මේ ධර්මයේ එක අපේම මතවාද හැදෙනවා කවුරු ගැනද කතා කරන්නේ? ධර්මයේ ගැන. ධර්මයේ කියන්නේ දැන් බුදුහාම. එතකොට ඔයගොල්ලෝ බෞද්ධකමෙන් දික්කසාදේ. ටික ටික වර්ධනය වෙලා තල්ලු වෙලා යනවා එක වෙන පැත්තකට. එක පාරට වෙන්නේ ඔබට කල්ලි එකතු වෙනවා. ඒ කෙනෙක් ඒලා තව දෙතුන් දෙනා වෙලා මේක කල්ලි වාදයක් වෙනවා. ඉස්සරහදී ඉස්සරහදී මේ හැම එකක්ම දාගෙන වැඩක් නැති කිසියක් නැති තැනකට ඔයගොල්ලෝ තල්ලු වෙනවා. Taman විතරක් නෙමෙයි අනාගත සමාජයක් තල්ලු කරනවා. ඒක හින්දා අපිට මේ සම්ප්‍රදාය වල මේ කියලා කරලා තියෙන්නේ උපක්‍රමශීලී වැඩ ගොඩාක් වෙනවා. මේවා ගැන අධ්‍යයනයක් නොකර තීරණ ගන්න එපා ඒක කරන්න. ඒක තමයි මම දෙන උපදෙස. එහෙම නේද? අධ්‍යයනය කරත් ඔයගොල්ලන්ට යථාබෝධ අවබෝධය ඇති නෙවෙයි. මොකටද මේවා කරලා තියෙන්නේ? ඒවා කරන්න හේතු වෙලා තියෙන එක එක වකවාන. ඒ වකවාන වල මිනිස්යාගේ තියෙන හැසිරීම රටාව. ඒ රටාවෙන් එකක් මුදෝ ගන්න කරපු දේවල් අද ඒවා ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් නම් ඒක අහක් කිරීම තුළ ඊට වැඩි හානියක් වෙනවා තමයි. ඒක තමයි මේ වැඩි තියෙන ඇත්ත. තව මොනවා හරි අපි මේ සාකච්ඡා කරපු ඒවා ගැටලුවක් තියෙන උදේ පැහැදිලි කරපු අය අමතර වේවාට වැඩි තැන දෙන්න ඕනේ අපිට මේ කියන ඒවා තියෙන ගැටලු ටික. එහෙම මොනවා හරි ඒක බැරි හින්දා තමයි බුදුහාමුදුරුවෝ එක වචනයකට දෙන්නේ. පන්සිල් කැඩෙන්නේ නැතුව ඉන්නවනම් සම්මා වේලා. දැන්ලා නේද? නෑ අපිට සත්තු මරන්න මැරුවේ නෑ කියලා දැනගන්න ලේසියිනේ. නෑ වචනයක් ගානේ අපිට දැනගන්න පුළුවන් ද මේක සම්මා වාචාද? සම්මා නොවන එකක්ද කියලා. ඒක කෙරෙන්නේ නැති වැඩන්නේ. එතකොට අර කෙරෙන විදිය තමයි බුදුහාමුදුරුවෝ කරලෝ කියලා කියන්නේ. යමෙක් පන්සිල් වාචා නෑ 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 වායාම සති සමාධි සම්මා නෑ දැන් අපි ආවිද මේ මොහොතෙත් නෑ ඒක නෑම කියලා දැනගන්නේ ඉතින් ඕක මේ වහමුද කියන්නේ දැන් නෑ තේරුණා නේද ඕක හැදෙන විදිහ තමයි දැන් මං කිව්වේ එක විදියක් තමයි දැන් කර ක්‍රම කොට ගණනාවක් තියෙනවා අපි දෙකක් භාවිතා කරනවා එකක් තමයි ඔයගොල්ලෝ දැන් ඇවිදිනවා ඇවිදිනකොට පහද ගැන අවධානයෙන් ඇවිදිනවා වම දකුණ කියලා තේරුණා නේද එතකොට එහෙම අවධානයක් තියෙනවා නම් අන්නේ ඒ වෙලාවේ වාචා කම්මන්තා ජීව සම්මා වෙලා නිකම්ම සංසිඳා ආරක්ෂා කරපු හේතුවෙන් වායාමය සම්මා වෙලා සතිය සම්මා වෙනවා නේද? නැහැම නැත්නම් ඉඳගෙන ඉන්නවා හරි නිකන් ඉන්නවා කියන්නකෝ ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ආස්වාසේ පාස්වාසේ. අන්න එහෙම ඉන්න වෙලාවත් තියෙද ඔයගොල්ලන්ගේ වායාමය සම්මා වෙලා සතිය සම්මා වෙනවා. ඒවා එක එක අංගය නොවේ මේ. මේකයි දැනගන්නේ. දැන් අපිට නමුත් මෙහෙම දේවල් වෙනවා. දැන් ඕකේ අංග තුනේ සම්මා වීම ඇති පහක් සම්මා කරගන්නේ මොකටද කියලා හිතෙන්නේ. ඒකේ වටිනාකමක් තේරෙන්නේ. මේක තමයි අපේ තියෙන අවිද්‍යාව. දැන් අපි පුරුදු වෙලා අපිට නිකන් ඉන්න හැම වෙලාවෙම මේකට අහක යන කාර්යය මේ අංග පහේ සම්මා භාවයේ තියාගන්න මාර්ග වෙනවා. තේරුණානේ ඔකට වියදම් යන්නේ ආමිසයටනේ වියදම් යන්නේ දන් දෙන්න උනත් වෙන පින්කමකට යන්න උනත් ලොකු දේවල් කරන්න ඕනේ අපි ඒවල් දොරවල් අත්තරල යන්න ඕනේ මේ මොකක් වත් මේ වායාම සති සමාධි කියන ඒවා කම්මා කරන්නේ මොන වියදමක් වත් නැහැ නමුත් අපි කැමතිත් නැහැ දැන් වෙන්න ඕනේ කැමැත්ත ඇති කරගන්න කල්යන දේට අපි කැමති නම ගැහියි උස්ම ගැන අවධානය හිටියර මොකද ගහන්න පුළුවන් නම් ඔන්නේ ප්‍රශ්න තමයි වැඩි ඉන්නේ තේරෙන්නේ දැන් පාරේ යන ගමන්
ඇවිදින කොට පාද ගැන අවධානයෙන් ඉන්න එක හොඳ හම්බෙන හම්බෙන එක උපදූප යෝගන ඇවිදින එක දැන් කොයිද වටින්නේ අවධානයෙන් ඉන්න එක අපිට වටින්නේ නැහැ උපදූප කියන එකයි වටින්නේ තේරුණා නේද ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ ඉතින් ඕකෙන් මිදෙන්න ඕනේ මිදුණාම මේ ප්‍රශ්නේ විසඳෙනවා ඒ කියන්නේ කාම ලෝකයේ තියෙන ගුණ ටිකකට අපි කැමති කාම ලෝකයේ තියෙන ගුණ මොනවද වාචා කම්මන්තාජීව ඕකෙන් තමයි කාම ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඕකට අබ්බැහි වෙලා අපි ඉන්නේ දැන් ඔය අබ්බැහිය කැඩෙන්න ඕනේ නමුත් වාචා කම්මන්තාජීව නවත්තලා නෙමෙයි කඩන්නේ හැකල සමහර ඒවා භාවිතා කරනවා සමහර ඒවා නැහැ ඒ අතරතුර මේක කර හැකි කියන එකයි දැන් මේ කිව්වේ බලන්න උත්සාහ කරලා. ඔයගොල්ලෝ අදුම ගාන මේ දින 40 මේ ගානක් එනවනේ සති 7ක් එනවනේ 49ක් එනවා. ඒකේ නම් මේකට මහන්සි වෙන්නේ. පුළුවන් හැම වෙලෙම මහන්සි වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ වටිනාකම තේරෙවි. එතකොට අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් මේක ඒ. තේරුණා නේද? මුලදි විතරයි අපි මහන්සියෙන් කරන්නේ. ඊට පස්සේ ධර්මීයම ඔයගොල්ලන්ට ළඟට මේවා ගෙනත් දෙයි. එනක් දෙනකන් අපි මහන්සි වෙන්න ඕනේ. නෑ සිහිය ආපත් විදිහට හැම මොහොතකම යදනවා වෙන්න බෑ. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි වෙන්න ඕනේ දේ නා. නමුත් දැන් මම හිතනවා සිහිය යහපත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා මම එක විදිහක් කරනවා. තේරුණා නේද? දැන් නෝන මහත්තයා තව විදිහක් කරනවා. තව කෙනෙක් තව විදියක් කරනවා. කොහොම 10ක් ගත්තොත් 10 විදියක්. ඒ 10 විදිය සම්මා සතිය නෙමෙයි. සම්මා සතිය දෙන්නේ එකම විදියක්. තේරුණා නේද? අර 10 විදිය අපි 10 දෙනාට ඕන විදියක්. ඒක අපේ විදියක්. අපේ විදියකින් ලැබෙන්නේ සංසාරය. සම්මා සතියෙන් ලැබෙන්නේ සංසාර විමුක්තිය. එතකොට දැන් හැම වෙලෙම සිහියෙන් ඉන්නවා කියන එක පුරුදු වෙන්න අපිට බෑ. නැහැ ඔයගොල්ලෝ ඒවට යන්න එපා මං කියන්නේ. යන්න ඇවිදින වෙලාවේදී අර විදියට සිහින ඉන්න බලන්න. නිදහස ඉන්නකොට හුස්ම ගැන අවධානයෙන් ඉන්න බලන්න. මේ පුහුණුව තුළින් සම්මා සතිය හඳුනලා දෙයි. අන්න ඒක ආවට පස්සේ ඔයගොල්ලෝ හැම දෙයකම සිහින් ඉඳි. නැතුව කරන එක රඟපෑම. Tamanta වෙන්න දෙයක්. ඒක තේරුම් ගන්න වෙනවා දැන් දික්කිය කියන්නේ දැක්මනේ දික්කිය කියලා පෙන්වන්නේ සිංහලෙන් ගත්තොත් දැක්ම එතකොට අපිට හැම දෙයකටම දැක්මක් තියෙනවා දැක්මක් කියන්නේ අරමුණක් ගන්න ඇහැට රූපයක් පේනවා නම් ඉස්සෙල්ලා උපදින්නේ දැක්මක් මේ දැක්ම කියන එක තමයි දික්කිය ඒ දැක්මට අනුරූපව සංකල්පන ඇති වෙනවා ඒ සංකල්පනාවලට අනුරූපව තමයි අනිත් අංග පහ හය ඇති වෙන්නේ තේරුණා නේද ඒකේ අපිට ප්‍රිය ප්‍රකට එක තමයි වාචා දැන් මම කියවනේ මෙහෙම කතාවක් ඔයගොල්ලෝ කවදා හරි මේ ශික්ෂාව ඉස්සරහට යනකොට හොඳ කුසලයක් වෙනවා වාචා කම්මන්දා ආජීව අතුරුදහනුයි. ඒකට කාය විවේකය කිව්වා. එහෙම නේද? මේක බුදුහාමුදුරුවෝ වටිනවා කිව්වා. ඒ කියන්නේ වාචා කම්මන්දා ආජීව වලින් තවදුරටත් ඒ කාලය තුලදී වැඩගන්නේ නැහැ. දැන් මෙහෙම කාය විවේකයට පත් වෙන්න වෙන එක වටිනවා නම් ඔයගොල්ලන්ට වර්තමානයේ ලීසි වැඩක් කරහැ. එහෙම නේද? මොකද මේ වැඩේ දැන් වචනත් කතා කරන්න බැරි වෙන්න අතින් පයින් වැඩ කරන්නත් බැරි වෙන්න ඉන්න කනක් දැනෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ ආජීවයේ කොහෙද ඉන්නේ කියලා දැනෙන්නේ නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ඉන්නේ තේරුණාද දැන් එහෙම හිටියම ඔය කියන කාය විවේකයේදී ඉන්නේ ඈ ශික්ෂාවෙන් කියන කාය විවේකයේදී ඉන්නේ ඉන්ජෙක්ෂන් එක ලාබුවා නෑ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ ඕන තරම් අපි මේ ඥාතියින් සිදුවෙන්නේ අංශභාගය හැදෙනවා ওই වගේ කන්නේ නේද අංශභාගයේ උපේ ආර්ධයක් නෙවෙන්නේ තව සම්පූර්ණත් වෙලා ජීවත් වෙන්න ඕන තරම් ඒගොල්ලෝ උපස්ථාන කරන්නේ එහෙම මේ ලෙඩ වෙච්චයට සී කල්පනාවක් තියෙනවා වෙන මොකක්වත් නැහැ කතා කරන්නත් බෑ කම්මන්තන් නැහැ ආජීවත් නැහැ
मेतन मेहम ऊना बुधवामुद्रोपेन्न का सत्य धन गेटी हेतु मे दम की दिख्य हरहाय मे अंगटिक उपदी दिंग वत्लाचा कम्मता जीव हेम वेन्द वेन्दा पीट असहने दिंग वक्त वाचा कम्मता जीव प्रगोल्लाट वेन्नी हेम मेरुनोत् ब्रह्मे अभ्यंतर मनस संकल्पना दिखी ओलिता मे के कुशल अकुशल सरल गिया मनोदेक्ता मनोमया मनसाचे ओ पदुटेन गेल एकाई ओ कथमा विद्या मे अंगाटतमय केटिकरला कियन्ने आरे बलन्न ओहोम केटिकरन्न कियला मित्र अंगाटक कियनोने अपि अंगाटेन वाचा कम्मन्ता जीव कियला तुनक् सील कोटसट कियनोने मे सील कोटस वेनुवेट तुनक् वेनुवेट बुधवामदुरोतेन् दिवे गाथावे भाविता करनो देखा तेरनानेद एक तमय संसारे मनस पूर्वांगम वेनवा सियलु धर्म वलट वैडी ए कियन्ने सियलु धर्म कियला मेतन कियन्ने मनस ऐतुले उपदिन धर्म चैतसिक एके तेरुम तमयि अपिट अपिट तेरेने एकक नेमेयि मेक दैनने एकक नेमेयि सम्मा सम्मुतुम वलट दैनेन्ने अपि मेक विश्वास करन्न ओन एकक अपिट नेतुव पत्यक्ष करगन्न बै अपि अपिट ओनवाट सम्मा समाधिय गनु बैन वेनवा නමුත් ඉස්සරහට යනකොට මේක ඇත්තයි කියලා තේරුම් ගන්න ඔයගොල්ලන්ට සාධකෙයි. මනසට මනසේ මුලින් ඇති වෙනවා ඊට පස්සේ මනස තුල ඇති වෙන මා ධම්මා කියන්නේ චෛතසික. සිතිවිලි ඇති වෙනවා. තේරුණානේ? ඔක තමයි පළවෙනි. මනසක් තියෙනවා ඒක ඇතුලේ සිතිවිලි තියෙනවා. මේ දෙකෙන් ඉස්සර වෙලා ඇති වෙන්නේ සිතිවිලි නෙවෙයි මනසයි. एक मनोभुभंग माधमागिन पलविपदे विस्तर मनोसिता मनोमय रेणुपदे बुधवाम ध्रुव मेके मनसत्न मनोमयागिया माधम मे देखे सीताय सितुविली श्रेष्ठ सीता मनोसिता सितुविली श्रेष्ठ ने काटद अपिट मे बुधवाम संसारे जीवत्न अभी श्रेष्ठ सितुविली
තේරුණානේ මේක අපි ඉන්නේ අපිට තේරෙන්නේ නැහැ මේකෙන්ද ඉන්නේ කියලා නමුත් අපිට ප්‍රේෂ්ඨ සිතුවිලි බුදුහාමුදුරන්ට ප්‍රේෂ්ඨ සිද්ද ඊට පස්සේ දැන් අපිට තේරෙන එකක් බුදුහාමුදුරෝ කියන ඔය සාර ධර්මයේ පෙන්නලා මනසාචේ පසන්නේ නැහැ අන්න අන්න ඔතන වැදගත් දෙයක් එතකොට මනස ප්‍රසන්න කරමින් දැන් මනස කියන එක ප්‍රසන්න බවක් නෑ අප්‍රසන්නක් නෑ ඇත්තට දැන් මනස එක මනස ඉපදුනාට පස්සේ ඉපදෙන කණ්ඩායමක් ඉන්නවා ඒවා සිතුවිලි ඒවා තමයි මා ධම්ම කියනවානේ මා ධම්ම කියන්නේ මනසේ ඇතුලේ තියෙන ඒවා එතකොට මනසාචේ ප්‍රසන්නේන මේ මනස ප්‍රසන්න කිරීමෙන් අර මා ධම්මා කට්ටියක් ඉපදුනොත් කියනවානේ ඒ කියන්නේ මනස ප්‍රසන්නක් නැහැ දුස්සයක් නැහැ කියන එකක් තමයි බුදුහාමුදුරන්ගේ ඇත්ත. නමුත් මනස ප්‍රසන්න භාවයට හැරී යයි. කාටද? උපදින මනස ඇතුළේ උපදින සිතුවිලි වලට. එවැනි සිතුවිලි ටිකක් ඇති වුණොත් මනසට මනසාචේ පසන්නේ නැ එළියට විසි වෙන දෙයක් දැක්ක හැකි. අපිට දැක්ක හැකි දෙයක් භාසතිවා කරෝතිවා. ඒ කියන්නේ වචනයි අතිපයින් කරන වැඩයි. කායික කියන්නේ. එමයි. දැන් ඔකේ ධර්මයේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් කතා කරා. මෙච්චර කල් අතිපයින් වැඩ කරා. ඔය කතා කරේ මම නේද? ඈ? මේ කතාව මගේ නෙමෙයි. මෙහෙම කතා කරන්න පුළුවන් වෙන්නේ මගේ දැනුමට නෙමෙයිද? දැන් කොහොමද ඔයගොල්ලෝ අනිත් අය කරන් වෙනකොට එහෙම කියන්නේ? එහෙම කියලා නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය කතාව ඇති වෙන්නේ කොහොමද කියලා. මනසේ ප්‍රසන්න වීම තුල එළියට එන්නේ වාචා හෝ කම්මන්ත. වාසතිවා කරොද්වා. මනස දූෂ්‍ය වීමෙන් එළියට එන්න පුළුවන්. දැන් එහෙනම් මම මේ කතා මගේ කතාවත් මේ මොහොතේ කතාවත් ඔබට අදාළයි. ඔයගොල්ලන්ට බණ ඇහුණාට බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මේ වචනේ එළියට එන්නේ රටාව යාන්ත්‍රණය. කොහොමද වෙන්න පුළුවා? එකම විදියක් තියෙනවා. එක්කෝ මනස මගේ ප්‍රසන්න වීමේ වචනේ එළියට ඇහැකි නැත්නම් දුෂ්‍ය වීමේ එළියට ඇහැ. නමුත් දැන් බණ කියනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? එහෙම විය යුතුද? නෑ. මගේ දූෂ්‍ය මනසෙන් වූ වචන එහෙට එන්නේ නෑ. මන කිව්වා. ඇයි හේතුව? දැන් මම බන කියනවා ඔයගොල්ලෝ නිදාගෙන නම් මං කැමතිද ඔය නිදාගෙන ඉන්නවා. එතකොට මගේ මනසට මොකද වෙන්නේ? එතකොට අපට කියවෙන්නේ නැද්ද? අය ඒක තමයි ඔයගොල්ලන්ට අහන්න තමයි. තේරණානේ ඔය කරන වැඩේ අනුවත් රඟපෑම අනුව නෙමෙයි මේක සිදුවෙන්නේ මේක අභ්‍යන්තරයේ සිදුවෙන මානසික ක්‍රියාවක් අනුවයි තේරණානේ දැන් ඔක ඉඳා ගැඹුරු කියා දෙනවා දැන් පේනවනේද ඔය අංගාට නේද මේ කියන්නේ කොයි විදිහකට කියලා එතන මනස කියන එක තමයි ප්‍රසන්න මනසක් කියන එක තමයි අංග පහ තේරණානේ ඒ පහ ක්‍රියාත්මක වුණාම ඇතිවන ප්‍රතිඵලය තමයි වාචා කම්මන්ත කියන එක ඊට පස්සේ දූෂ්‍ය මනසෙන් උත්ෝග වෙන්න පුළුවන්. එතකොට ප්‍රසන්න මනසෙන් උත්ෝග වුණා, දූෂ්‍ය මනසෙන් උත්ෝග වුණා. හැබැයි මේකේ ප්‍රතිඵල දෙකක්, සංසාර දෙකක්. ඔය සංසාරේ හැටි කියනවා. මනසාචේ පසන්නේ නැ බාසතිවා කරෝතිවා තතෝනම් දුක්ක ඔයක දුක්කමං වේති. ඔව්. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රසන්න මනසක් තිබිලා කාට හරි වචනයක් එළියට ආවම ඒ ප්‍රසන්න මනසෙන් ඇතිවෙන සංසාර ප්‍රතිඵලයේ විපාකය අනාගතයේදී ලැබෙන එක ඒක කියනවා ඡායාව අනපායනේ හරියට හේවණ ඇල්ල තවන් පස්සේ නෝනි එනවා දැන් ඔයගොල්ලන්ට දූෂ්‍ය මනසකින් වචනයක් ප්‍රකාශ වුණාද ඒ වචනේ වර්තමානයේ යොණ දෙයක් වෙන්න පුළුවන් එක කාරේ හරි ගුටි ගන්න පුළුවන් නැත්නම් දුවන්න පුළුවන්. එනවා ඒකට මේ ප්‍රශ්නේ. ගුටි කෑවත් දිව්වත්
අනාගතයේදී ඉතුරු වෙන එක නම් ඔව් ඒක තියෙන්නේ චක්කං වහතෝ පද දුකක් ඉන්නේ හරියට උපමා කරනවා කරත්තේ පස්සේ හරි කියන්නේ ගොනාපත් කරත්තේ දැන් මේක එන්නේ ඔයගොල්ලෝ කියන ඔයගොල්ලන්ගේ තියෙන තරහිරම අනුව නෙමෙයි දැන් අපි කියන්නේ නම් කොහොමද අම්මා කෙනෙක් හිතන්නේ මම මේ ළමයින්ට මෙහෙම බැන්නේ නැත්නම් මුන් හදාගන්න බෑ ඒක වෙනම කතාවක් ළමයි හැදෙනවද නැද්ද කියන එක ඒක වර්තමානයන්නේ මේ පේන දෙයක් නමුත් අම්මා කියලා හරියන්නේ නෑ දූෂ්‍ය මනසෙන් නම් වචනේ කතා කරේ අම්මට කරත්තයක් අදින්න වෙන තේරුණනේ දරුවා කියලා මේ කරත්තෙන් බේරෙන්න බෑ මහත්යන ඕන කියලා කරත්තෙන් බේරෙන්න බෑ මේක තමයි සත්‍ය දාන දැන් ඕක වෙනස් කර ගන්න අපි විවිධ දේවල් කරනවා දැන් ඔතනදිම බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් එතකොට දූෂ්‍ය මනසෙන් හෝ ප්‍රසන්න මනසක ඇති වුණොත් මේ වෙනස් වීම අනුව තමයි එහෙනම් අපිට වාචා කම්මන්ත ආජීව ඇති වෙන්නේ මනසේ තියෙන විකෘතියකින් ඇති වෙන දෙයක් නිසා ඔයගොල්ලන්ගේ තියෙන પરම්පරා ගතියක හෝ හැගියාවෙන් හෝ දැනුමින් වෙන එකක් නෙමෙයි තේරුණා නේද මේවා හවුල් කරගෙන මේ මනස විකෘති වෙන එකයි අපේ වෙන්නේ විකෘති වෙන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රසන්න මනස අනික දූෂ්‍ය වෙනවා දූෂ්‍ය වුණාම එක විදිහේ විපාකෙකුත් ප්‍රසන්න වුණාම තව විදිහේ විපාකයක් ප්‍රසන්න වුණා විපාකය සැපයක් අනාගතයට ඒක හරියට හේව නැල්ල වගේ දූෂ්‍ය වුණාම එන එක දුකක් අනාගතයට ඒක කරත්තයක් නෝ වගේ දැන් ওই දෙකම ඔයගොල්ලෝ දැන් කරා දැන් මේ මොහොතේ ওই දෙකම කරනවා දූෂ්‍ය මනසක් දැන් මේ මොහොතේ වර්තමානයේ හදලා අනාගතයට කරත්ත හදනවා පිළක්කලා ප්‍රසන්න මනසක් මේ මොහොතේ හදලා අනාගතය වෙනුවෙන් ඡායාවල් ඉතුරු කරනවා මේකෙන් ගැලවිච්ච කෙනෙක් මෙතන නැහැ එහෙම කෙනෙක් ඉඳන්ද එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ මොනසෙක් වෙන්නේත් නැහැ එයා බ්‍රහ්මයෙක් කියලා මොකද බ්‍රහ්මයාගේ සිත ප්‍රබාස්වර තර දූෂ්‍ය මනසක් හෝ ප්‍රසන්න මනසක් නැතිදර තියෙන්න පුළුවන් ප්‍රබාස්වර මනසක් තේරුණා නේද අපි ළඟ ප්‍රබාස්වර මනසක් නැහැ ඔබ නිහතමානීව පිළිගන්න ඕනේ තර තියෙන්න පුළුවන් ක්‍රම දෙකයි දූෂ්‍ය මනසයි ප්‍රසන්න මනසයි එහෙනම් ඔය දෙක මාරු වෙවි තමයි ඔයගොල්ලන්ට ඔය කියන වාචා නැත්නම් කරෝති හෝ බාසති කියන දෙකක් ඇවිදින්නේ කතා කරේ නැතුවට කරෝති කියන දැන් ඉඳගෙන ඉන්නකොට රිදෙනකොට මොකද වෙන්නේ මනසට තවත් ප්‍රසන්න වෙනවද දුෂ්‍ය වෙනවද ආයතෙන් එහෙනම් ඒ කරන්න ඉඳගෙන ඉන්න එක කරෝති වෙලා තියෙන්නේ කොහොමද දුෂ්‍ය මනසට එහෙනම් පොඩි කරත්තයක් හරි අදින්ද තේරුණා නේද අර බොරු කියන තරම් ලොකු කරත්තයක් බර කරත්තයක් අදින්න ඕනේ නමුත් අදින්න ඕනේ කරත්තය එතකොට ප්‍රසන්නක් වෙනවා මේක මම බණ අහනවා හොඳයි කියලා හිතෙනවා බුදුහාමුදුරුවෝ ධර්මයේ වටනවා කියලා හිතෙනවා එතකොට මොකද වෙන්නේ සද්ධාව ප්‍රත්‍ය වෙලා එන එකදී ප්‍රසන්න මනසකින් වාඩි වෙලා ඉන්නවා හොඳින් අමාරු වෙනවා එතකොට මොකද වෙන්නේ අනග අනාගතයට ඡායාවක් ඉතුරු කරනවා එතකොට ඒකත් අනාගතය නමුත් අතීතයේ කරපු මේ කරත්ත ටිකයි අදපු කරත්ත ටිකයි අදපු ඡායාවන් උන්ටයි මොකද වෙන්නේ දැන් අතීතයේ හදපු කරත්තක් දැන් අදින ඔයගොල්ලෝ අතීතයේ හදපු ඡායාවලුත් නිදිනවා. භවයේ කියන එක පැවැත්ම මේ මොහොතේ දැන් විඳින මොහොතෙන් මොහොතෙන් විඳින. එතකොට මේ කරත්තේ අදින්නේ අපි නම් ළමයින්ට කියා දෙන්නේ පුතේ පව් කරන්න එපා, දුවේ පව් කරන්න එපා, අනාගතේ හරක් වෙනවා. කවුද කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ. කොහෙද ඉන්නේ පෙන්වලා තියෙන්නේ? ධම්මපදයේ පළවෙනි ගාථාවයි. හරකෙක් වෙනවා අනාගතේ. ඇයි එහෙම කියලා කියන්නේ? තේරුණා නේද? ඒතර පින්ම කරන්න කියලා ළමින්ට කියන. මොකද පින්න ඡායාව වගේ කියන. නමුත් හරක් ඔය හරක වෙන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. කියන අයවත් දන්නේ නැහැ. හරක වෙන්නේ අපිමයි.
කවදද වෙන්නේ දැන් වෙනවා දැන් මේ ඉන්නේ හරක් ටිකක් තමයි දැන් අදිනව කරත් ternary කොහොමද කරත් වෙන්නේ හිටි ගමන් හේවණලිත් වෙනවා හිටි ගමන් කරත් වෙනවා එයා හිටි ගමන් හරකෙක් වෙනවා හිටි ගමන් හේවණල් වෙනවා කොයි ටිකද මේක වෙන්නේ මනසද කයද නෑ ඔයගොල්ලගේ ශාරීරියයි ඔය හරකටයි හේවණල්ලටයි මාරු වෙනවා छायावलोमाय कोई छाया नहीं ना बोल मे छाया बवटा हर के बवटा अरे सारी कोई खाया तेरना नहीं मे मुखते इन को रिदेन वाणा इंद अमार नगला मुखदे अदीन करा तेरना एक समय अदीन कराते पिक्चर बरने එහෙනම් මේ විපර්යාස තමයි කොච්චරරි වෙන්නේ. දැන් මේ මොහොතේ කරත් හදනවා මේ මොහොතේ ඡායවල් හදනවා අතීත ටිකක් බර ආදී හරකෙක් වෙනවා ඡායාවල්. කවුද? ශරීරය. එනවානේ. ඉතින් මෙන්න මෙහෙම දෝෂ මේ ශාරීරියේ දෝෂ දැකපු අය තමයි වාචා කම්මන්තා ජීව නිරුද්ධ කරගන්නේ. එනවානේ. ඒක ඇත්තටම අර දිට්ඨිය කියන එකෙන් සම්පූර්ණයෙන් අහක් වුණා නම් මේ කියන දැක්මේ ඉවත් වුණා නම් මට ඕනේ නැහැ මේ කියන කුණු කොට කියලා. එයා තව දුරටත් නම්නට පස්සේ ওই කුණු කොටේ නට ගහන්නේ ටික කාලෙකට. තේමාරේ එයා ප්‍රශ්නේ. අපිට නම් මේ කුණු කොට ඕනෙමයි ඒකින් ද කවදාවත් ධර්මයක් වෙන්නේ නැහැ. මේ වුණාම හොඳයි කියන එක. තේමාරේ කොච්චර බර ඇද්දත් මේ ගුණා හොඳයි. एक हिंसा तव तव करत्था दरो मिसा कभी मैं गोंग का मैं यहाँ पे इन्हें ना क्या मिलता है तेरा नहीं है ने उन लोगों का तुम्हें बुधवार दरो जाता देखी नहीं ना तेरे को लोग हाँ करने दो ना समाधि अत्येत दो सम्मा वाया मैं सम्मा सत्य सम्मा समाधि दिवरुना ना वो भी वक्त मैं क्या ऐसा तेरे तेरा नहीं तेरे को एक तेरे ने तिया पी करत्था धादने कमाई बैठी එකට විවිධ හේතු කියනවා කරත් හදන එකට මෙන්න මේකයි වටින්නේ මේ හිඳයි මෙහෙම කරන්න ඕනේ බෙලක් කරලා දේශපාලනේ අල්ල ගන්නවා බෙලක් කරලා සමාජය හදන්න හදනවා මෙහෙම වෙන්න බෑ මේවා අසාධාරණ වැඩ කියලා පටන් ගන්නවා මේ හැමතැනින්ම කරත් හදනවා කියලා අපි දන්නවා අපිට මේනේ ලෝකෙල් ලොකු සිතක් ගන්න හොඳ කුජලයේ විදිහට අපි හැසිරෙනවා කියලා කරගෙන තියෙන මොකද්ද තම තමන්ට කරත් ටිකක් හදාගත්ත එක විතරයි ඒක අදින්න වෙනවා කවද मेहम तमय सत्य सत्य तमय बुधाम सत्य तमय अभी कोई गाता मैं आरंग मार्गे तेरना पनहन पुर्तना तेरे अगोलो हन सीएल सूत्र मेक बोरुआक मई गल मई गे नम अभी तो नंग බුදුහාමුදුරුවන්ට බොරුවක් වෙන්නත් අපිට ඇත්තක් වෙන්නත් පරතරයක් තියෙනවා. ඒ පරතරය අහක් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන ආරස්ඨාංග මාර්ගය අපි යනකොට බුදුහාමුදුරුවෝ කියන ඇත්තට අපි ළඟ. අපේ බොරුව ටික ටික ඉවත් කරනවා. සාකච්ඡාවෙන් බෑ, වටමේසකින් බෑ, වෙන දෙකින් බෑ. පුළුවන් නම් බුදුහාමුදුරුවෝම ඒක එහෙමම කියනවා. මේ හතරවෙනි ආරිසත්‍ය වෙනුවට දෙන්නේ වටමේසයක්.
තේරුණා නේද? මේ මේ ටිකක් නෙමෙයි. නමුත් වටමේසේ සත්‍ය හොය නැහැ කොච්චර ඉන්නේ. ඔය බොරු වෙන. ධර්මයට විරුද්ධයි. චතුරාර්ය සත්‍යෙට විරුද්ධයි. සත්‍ය හම්බෙන්නේ මේ ශික්ෂා තුන. අනිවාර්ය අනිවාර්ය මේ ස්වභාව ධර්මයේ හෝ මං කිව්වේ තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ කෙස්ටිල වෙනුවෙන් තේරුණා නේද කොච්චර එහෙම කරත්ත හදනවද ඔළුව බීරන්න ගිහින් ඔයගොල්ලෝ කොච්චර කරත්ත හදනවද තව දැන් පාර යන මිනිස්සු දැකලා අර කිගේ ඇනුව බලන්නකො කියලා පටන් හදන්නේ කරත් දන්නේ නැහැ මේ කරත්තයක් හදනවා නෑ ඕනම ලෝකේ තියෙන භෞතික ලෝකේ කාම ලෝකේ තියෙන ඕනම වස්තුවකින් කරත්ත හැදියේ කතාවල් ඒතර භයානකයි අපි ඉන්නේ තැන නමුත් මේ භයානකම අපිට තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ කාටද සම්මා සම්බුදුරෙට ඒක හින්දා ඔයගොල්ලෝ අපිට පෙන්වන්නේ මේ මොහොතක් මේ සංසාරේ හොඳ නැහැ. ඇයි මොහොතකින් ඔය කරත්ත කීයක් එදී? තේරුණේ? ඔය කරත්ත නැති දැනකට යන්න පුළුවන් ඔයගොල්ලන්ට යනකොට වාචා කම්මන්තා ජීවෝ නිරුද්ධ වෙන්නේ. ඔන්න උතන ඉඳලා කරත්ත නැහැ. ඒකින්ද සම්මා වායාමේ සම්මා සතිය දිනු වෙනකොට කරත්ත නැහැ. හදන්නේ නැහැ. වෙන ක්‍රමයක් මේකේ බේරිලා ගන්න. වෙන කිසිම ක්‍රමයක් නෑ. දැන් එහෙමනම් අපි තව පොඩ්ඩක් වෙලාව තියෙනවා අපිට. ඒකෙදි වැදගත් තව කාරණා ඔයගොල්ලෝ මෙදෙච්චි භාවනා කරන්න ඕනේ. භාවනා කරනකොට මේ සම්මා වායාමනේ දිනුන එක කරන්නේ මොනවද දැන් ඔයගොල්ලෝ භාවිතා කරන්න යන ක්‍රම? එකක් තමයි ආස්වාසය හා පාස්වාසය ගැන මෙනෙහි කරනවා. අනික තමයි නිකන් ඇවිදිනකොට අරක පුරුදු වෙන්නේ. මේ සතියේ ඕනකමින් මේක පුරුදු වෙන්නේ. තේරුණා නේද? මේ සති හතේදී ඔයගොල්ලන්ට එතකොට ඉබේන බවට මේක හැරෙන්නේ. බලන්න උත්සාහ කරන දේවල් වල කාමරය ඇතුලේ රත්න නැතුව කාටවත් පේන්න කරන්න ඕනේ නෑ මේක. කියන්නේ කාටවත් නිකන් ඇවිදිනවා කියලා කවුරු අහන්නේ නැන්නේ ප්‍රශ්නය. හිත එහෙම හිවෙන එක හිතේ හැටිය. තේරුණා නේද? ඒක ගණන් ගන්න එපා. ඒක හිතේ හැටිය. ගුරුවරේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? දැන් ගුරුවරේ නැහැ කියලා උපාසකම්මනේ හදලා තියෙන්නේ. දැන් ගුරුවරයා කියන එක කියලා උපාසකම්ම හිතන විදිහට උපාසකම්ම භාවනා කරනකොට ඉස්සරහින් ඉඳගෙන ඉන්න ඕන කියලා. ඈ? ඒක තමයි දැන් අහන්න කියන්නේ දැන් මේ වැඩසටහන යන ඕනේ සතියක් උපාසකම්ම පැය 24 පුළුවන් නම් භාවනා කරලා එන්න මම ගුරුවරයෙක් විදියට උපදෙස් දෙන්නම්. මේ තාපුව. තේරුණා නේද? ඒක නේද ගුරුවරයෙක් නැහැ කියන්නේ පා මේ ගුරුවරයෙක් ඉන්නවා. තේරුණා නේද? දැන් ගුරුවරයෙක් ඉන්නවා ඒ කරන්න උපදෙස් නැහැ ගුරුවරයෙක් නැතුව කරන්න එපා කියන්නේ මොකක්වත් දන්නේ නැතුව භාවනා කරනවා කියන දෙයක් කරන්න යන්න එපා කියන්නේ. දැන් මේ ගුරුවරයෙක් ඉන්නනේ මේවා කියන්නේ. තේරුණා නේද? මේ යාදෙන්නේ එතකොට මේ ගුරුවරේ තමයි. දැන් ගුරුවරේ කියලා පිළිගන්න බැරි වුණාම ප්‍රශ්නයක් තියෙනවා. තේරුණා නේද? ඒකද කරන්න මට කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ මේ කියන්නේ කෙනා ගුරුවරේ කියලා පිළිගැනීමයි නොපිළිගැනීමයි ඔයගොල්ලන්ට බාරයි. පිළිගන්න ඕනනම් කරගෙන යන්න. හරිනේ? ඕනම ප්‍රශ්නයක් ආවොත් විසඳලා නම් දෙන්න. ඒක ගැටලුවක් නෑ. දැන් ඒ වුණාට මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා මේ භාවනාව දියුණු කරන්න ගියාම. දැන් ඔයගොල්ලෝ ආධුනික මට්ටමේ යනකොට මේ සම්මා වායාමයේ නැතුව වෙන වායාම වලට අපි යනවා. අපි දීටි ඒක තමයි භාවනාව. ඒ වේ කීපයක් අපි ගමු. මේක වැදගත් දෙයක්. එකක් තමයි දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ දැන් මෙතෙන්දි මම මේ තියෙන අපහසුතාවය උඩ භාවනා කරන්න දෙන්නේ නැහැ. තේරුණා නේද? මේ මෙහෙම කරන්න බෑ භාවනාව. ඔයගොල්ලන් සරලව විනාඩි 5 ගන්න උනක් කමන්නේ ගෙදර නිදහසේ ඉන්න ගමන් කරන්නේ. මේ නිදහසේ ඉන්න ගමන් කරනකොට මෙන්න මේව වැදගත් වෙනවා. දැන් ඔය හැමෝම දැන් මෙතන වැඩියෙන් කැමති ඉඳගෙන ඉන්න පුටුවකද නිමද? ආ
හැමෝනේ වැඩිම කැමතිලා තියෙන පුතුවල තේරුණානේ දැන් ගෙදෙද්දි දැන් ඉඳ ගන්න ඕනේ භාවනාවට මොන විදියට දැන් බිම කියන එක ඕනේ බිම ඉඳ ගන්න අකමැති නේද ඔව් පහසු විදියක ඉඳ ගන්න හැබැයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මෙහෙම කියමුනවා උජුං කාය කය ඉදුව තියෙනවා දැන් මේකට වර්තමාන අර්ථකථන ගොඩක් තියෙනවා කය ඉදුව කියන්නේ කොඳුයට පෙළ කෙලින් තියෙන්න ඕන කියලා එකක් අය කියනවා තේරුණා නේද එහෙම ඒ ඒ අර්ථය ගත්තොත් මෙතන භාවනා කරන්න පුළුවන් මේ පොඩි කුංචි ඉහිප දෙනකොට විතරයි මොකද අනික ඔක්කොම කොඳුයට ඇද වෙලා තේරුණා නේද දැන් ඔබ කිසිම කරොත් මොකද වෙන්නේ ආ එහෙම මනුස්සයා මැරෙන්නේ ඒ වැඩිය කරගෙන එතකොට භාවනාව මැරිලා කරන්න පුළුවන් භාවනාවක් තියෙන්නේ නෑ එතකොට ඒක බුදුහා සම්මා සම්බුදුරේ දේශනා කරයි කොහොම එක මොකද මේ මහලු අයට භාවනා කරන්න එපා කියලා දේශනා කරලා තියෙද නෑ එහෙනම් මේ කොන්ද ගෙලින් කිරීමක් නෑ මෙතන ඔය අපි හිතන විදිහේ කොන්ද ගෙලින් කිරීමක් නෙමෙයි තියෙනවා මේක ඒක උජුම් කාය කය ඉරිදු වෙයි දැන් කයිල්ජු වෙනවා කියලා මෙතන අර්ථවත් වෙන්නේ ඔයගොල්ලෝ ඔය ආසනයක් තෝරගන්න පහසු විදිහ. ඒක පුටුවක වුණත් වාඩි වුණාම කමන්නේ. ඇලවිලා වාඩි වෙන්න එපා. කෙලින් පුරුවක් තර වාඩි වෙන්න. Tamange කොන්දේ හැදී අනුව මේ කෙලින් කියන එක තේරුම් ගන්න විදිහක් තියෙනවා. මේක තේරුම් ගන්න මෙන්න මෙහෙමයි. ඔයගොල්ලන්ට බැරි වෙලා හරි නිින්ද ගියොත් මොකද වෙන්නේ පුටුවක වාඩි වෙලා ඉන්නකොට. බෙල්ල කඩා වැටෙනවා නම් බෙල්ල ඇල්ල කරගෙන ඉඳලා තියෙනවා. තේරුණානේද? එතකොට බෙල්ල උස්සගෙන ඉඳීමේ ව්‍යායාමයක් වෙනම ආජීවයක් විදියට දුව ඒ කාලෙම ඉදිලා. දැන් අපි ඉන්නවා කියමු ඇලවිලා. දැන් පැත්තකට වෙලා මෙන්නෙම මම ඇලවිලා ඉන්නවා. මම භාවනා කරනවා. මොකද්ද වෙන්න ඕනේ භාවනාවෙන් ලැබෙන පළවෙනි කුසලිය? නෑ කුසලිය. අවදාහරි ලැබෙන්න ඕනේ කුසලය නිදිමත කියන එක කුසලයක් නෙමෙයි භාවනාවෙන් ලැබෙන. නමුත් අපිට ඉස්සෙල්ලා ලැබෙන්නේ නිදිමත තමයි. ඒක හරි. මුලින් ලැබෙන්නේ ආධුනිකයාට නිදිමත. නිදිමත ලැබීම වැදගත්. මේක මම පැහැදිලි කරන්නම්. කුසලය කියන්නේ වාචා කම්මන්තා ජීව ඉවත් වීම. කාය විවේකය. එතකොට කාය විවේකය ලැබෙනවා නම් කාය විවේකය ලැබෙන මොහොතක් තුනක් නිදිමතයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. නිදිමතෙදිත් ඔය ලක්ෂණෙම එන්නේ. හැබැයි කාය විවේකේ නෙමෙයි ඒක. හානිදායක නිදිමතක්. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉඳලා නිදිමත හැදුනම කඩා වැටෙනවා නම් ඒ ආසනය හොඳ නැහැ. ඔන්නක තමයි. ඒ ඉරියව්වේ නිින්ද ගියත් එහෙම ඉන්න පුළුවන් ඉරියව්ව උජුං කාය. ඔන්න තෝරගන්න කොහොම පුළුවන් තැනක් තියෙන කියා. හොඳම ඉරියව්ව ඕකයි. නෑ දැන් ඒක දැන් තමන්ගේ හැඩියම වෙනස් වෙනවා. කෙලින් කියන එක වර කියන කොන්ද කෙලින් කිරීම විතරක් නෙවෙයි මේකේ අර්ථය. නිින්ද ගියත් වැටෙන්නේ නැතුව ඉන්න විදිහක් තමයි භාවනාවට සුදුසු ආසන. ඉඳගෙන නිදාගෙන පුරුදු නම් වැඩි ලේසි. තේරුණා නේද? එහෙම පුරුද්දක් තියෙද කාටවත්? නෑ එහෙම ඔෆිස් වල එහෙම ඉන්නේ මොන තරම්? යාම ඔෆිස් එකේ ඉන්නවා පුටුවක් තියෙනවා කතා කරාට නෑ නින්ද ගිහිල්ලා. ආන්නේ ක්‍රමයේ තමයි මෙතෙන්ට ඕනේ. ඒ කියන්නේ නින්ද ගියොත් අපි නින්ද ගියාම ওই විදියට ඉඳලා නින්ද ගිය හැටි මොකද මේ බෙල්ල කඩා වැටෙනවා. ඇඟ ඔළුව නැමෙනවා. කොන්ද නැමෙනවා. අතපය එහාට මෙහාට යනවා. එහෙම නැතුව නින්ද යන ඉරියව්වක් තමයි මේකට හොඳ. තේරුණා නේද? ඒක තමයි උජුං කාය. ඒක වෙන්න ඕනේ ඇයි? අපි යන්නේ මේ වාචා කම්මන්ත ආජීව පුරන් කරන්න. නැත්නම් වෙන්නේ අපි හිතමු බෙල්ල ඇද කරගෙන හිටියොත් ඔයගොල්ලන්ගේ වායාමය කයට එදිලා ඔයගොල්ලෝ භාවනා කරන කාලේ අරහින් අර බුදුහාමුදුරුවෝ කියපු ශික්ෂාවෙන් සම්මා වායාමයක් දිනු කරනවා. ඒ කියන්නේ මොකද්ද? හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. තව ඔයගොල්ලන්ගේ ආ වායාමයක් තියෙනවා බෙල්ල ගෙලින් කරගෙන ඉන්නේ වායාමය. ඒකට වායාම දෙකක් එකතු වෙනවා. තේරුණා නේද? එතකොට මේ වායාම දෙකින්ද කොයිකද මේක හැලෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝ පෙන්නපු සම්මා වායාම ඉතුරු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ බෙල්ල කෙලින් කරන වායාමෙ ඉවත් වෙන්න. බෙල්ල කෙලින් කරන වායාමෙ ඉවත් වෙනකොට බෙල්ල කඩා වැටෙනවා නම් ඒ ඉරියව් වැරදි. තේරුණා නේද?
අන්න ඒකයි තමයි මෙතන වැදගත් වෙන්නේ. ඊළඟට දැන් ඔයගොල්ලෝ භාවනා කරනවා වෙනක් අය කරන්නේ මෙහෙමයි දැන් වෙන වායාම ධම්ම වායාම එක්ක වෙන ඔයගොල්ලන්ට ඕන වායාම ඉන්නවා. ඇතින් නම් කියන පැය ගණන් භාවනා කරා කියලා කරලා දින තමන්ගේ වායාම. දැන් පළා අපිට වාර දින තෙන් තමයි අපි මෙහෙම අබ් දෙක තියෙනවා. මේක පද කරගෙන ඉන්නවා. මොකද්ද මේ අපි තව අබ් දෙක පද කරනවා කියන්නේ? අම්මා වායාමයේ අත්පද ගිරීමේ වායාමය. ඔව් දැන් ඒකත් එක්ක භාවනා කරා. එතන අම්මා වායාම ඉතුරු වෙන්න ඕනේ අත්පද ගිරීමේ වායාමය උදේ මේ ඇලිලා ඉන්න. ternary දැන් ඒවා අහක් වෙන්න ඕන. ඊළඟට තව ලොකුම වැරද්ද අපි කරන්නේ දැන් මේ හුස්ම යන අවධානයෙන් ඉන්න ඕනේ ඉදී වැටෙන හුස්මකට. ternaryද අපි ඕකට නම් කවදාවත් පුරුදු වෙන්නේ අපේ සම්මා වායාමයේ බුදුහන්දුරෝ පෙන්වන්නේ ඉබේ හුස්ම වැටෙන්න ඕනේ. තමන් කරන දෙයක් වෙන්න බෑ. නිින්ද ගියත් ඔයගොල්ලෝ හුස්ම ගන්න නෑ. හිතල ගන්න බෑ. වේගෙන් ගන්න යන්න බෑ. හිමින් ගන්න යන්න බෑ. ඒකට සම්මා වායාමය නෑ. ternaryනේ දැන් ඉබේ හුස්ම වැටෙන්න ඕනේ. ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දැන් එහෙම අවධානයෙන් ඉන්නවා ඉන්න ගමන් ඔයගොල්ලෝ මුණින් කරන්නේ තමන්ට පුළුවන් තරම් වේගෙන් හුස්ම ගන්නවා. තමම මේක අල්ල ගන්න කියලා හුස්ම තෝර ගන්න කියලා වේගෙන් හුස්ම ගන්නවා. වේගෙන් හුස්ම හෙළනවා. හුස්ම පාලනය කරනවා. ternary ස්වභාවික හුස්ම නෙවෙයි භාවනාවට ගන්න. එතන එතකොට සම්මා වායාමයත් එක්ක ගැටලා තියෙන්නේ මොකක්ද? හුස්ම ගැනීමේ වායාමයක් ගන්නේ. මේ කෙනෙක් ඇහිති භාවනාවක් නෙවෙයි. ternaryද ඒක හින්දා හුස්ම තමන්ගේ පාලනයට ලක් කරගන්න එපා. ඒක භාවනාවක් නෙවෙයි. විපස්සනා භාවනාවක් නෙවෙයි. එහෙම පාලනයට නතු වෙන භාවනා ක්‍රම තියෙනවා. ඒ අපි කියන මේ භාවනාවක් නෙවෙයි. හින්දු ක්‍රම තියෙනවා. ඒවැ තියෙනවා හිතගම ඔළුවේ හිතගෙන හුස්ම ගැන අවධානය යොමු කරනවා. ඒ ඕනේ නැහැ ඔයගොල්ලන්ට. බුදුහාමුදුරේ ඒවා කියලා නැහැ. ඔයගොල්ලන්ට ඕනේ වෙන්නේ හුස්ම ගැන අවධානයෙන් ඉඳීම කරෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ හුස්ම ගැන පාලනය කරන්න උත්සාහයක් යෙදුවම මේක සම්මා වායාමයක් නෙවෙයි. ternaryනේ ඒක වෙන්න බෑ. ඒකේ ඔයක වෙයි ඒක වැරදි කියලා ඉක්මනින් හදාගන්න. නැතු මේ වැරද්ද අහු කරගෙන අල්ල ගන්නවා මිසක් නැති කරනවා මිසක් දැන් හිතල කරන්න බෑ. ඔයගොල්ලෝ භාවනා කරනකොට මේ කියන වැරදි කරන්න යන්න එපා. ඒවා දැනුමුත් ඉවත් කරගන්න. අත් දෙක තද කරගෙන තව ගොඩාක් වෙලාට වරදිනවා දැන් භාවනා කරනකොට තොල් තද කරගෙන ඉන්න. මොකද එතකොට තොල් තද කරන්න කිරීම මොකද්ද? අපේ වෙනම ආජීවිය. දීපයක්. එතකොට පය දෙකක් භාවනා කරලා තියෙනවා. කරලා තියෙන්නේ මොකද්ද? තොල් තද කරගෙන ඉන්න. ඉතින් කොහොම අවුරුදු ගණන් භාවනා කරලා කියනවා මම මෙච්චර කල් භාවනා කරා. මොකද්ද කරලා තියෙන භාවනාව? සම්මා වායාමයේදී දිනුනේ තොල් තද කිරීමේ වායාමය. ඒක වැඩක් තියෙන්නේ. ඒකේ මොකද්ද ඵලයක් තියෙද? නෑ. බලෙන් හුස්ම ගැනීමේ වායාමයේදී තුනක් ඵලයක් තියෙද? ඒක වෙන වායාමයක්. සම්මා වායාමයේ නෙමෙයි මේවා අපි අත්තරදි වෙන මේවා. මේවා කඩා ගන්න. එතකොට ඉක්මන් වෙනවා මේක දිනු කරගන්න. ඊළඟට ඇස් දෙක පියාගෙන තද කරගෙන ඉන්න. ඒක මොකක්ද? ඇස් පියාට තද කිරීමේ වායාමය. සම්ම වායාමය නෙවෙයි. ternary මේ වාචිකව වාචා කම්මන්ත ආජීව වලට යෙදෙන හැම එකක්ම ඔයගොල්ලෝ නිරුද්ධ කරගන්න කරන උපක්‍රමයක් මිසක් මේ තවදුරටත් වැඩි කරගන්න කරන දෙයක් නෙවෙයි. මේ භාවනාව. මේකෙන් මේකේ කුසලයේ මොකද්ද? ඔයගොල්ලෝගේ හැකි කුමනින් වාචා කම්මන්තා ජීව තුරන් වීම. භාවනාව තුළින් අහක් වීම. හැබැයි නැගිට හැටි එක තියෙන එක ඒක නෑ. නිින්ද ගියා හැරුණත් එහෙමනේ. නිදා ගන්න ඉන්නකොට වාචා කම්මන්තා ජීව නෑ. නමුත් නැගිට හැටි තියෙන. ඒතර භාවනාවේදී නැති වෙන එක තමයි භාවනාවේ මූලික කාය විවේක. දැන් මෙන්න මේ වැරදි කරන්න එපා. මේ වැරදි කරමින් ගියොත් ඔයගොල්ලන්ට ඉක්මනින් දිනු වෙන්න බෑ. භාවනාව අදාගන්න බෑ. එතකොට දැන් අර පාද ගැන අවධානයෙන් ඇවිදිනවා කියන්නේ රටාවකට ඇවිදින්න ගියොත් ඔය වෙන ඒවා. වෙන ආජීවේ. ternary නේද? දැන් රටාවකට ඇවිදින්නේ නැට්ටුව. ternary බෙරපදේට අනුන්නේ ඇවිදින්නේ. ඒව වැඩක් නැහැ. ඔයගොල්ලෝ නිකම්ම ඇවිදින්න
ඒ ඇවිදින වෙලාවේ මොකද්ද වෙන්න ඕනේ? අර අවධානය කියන්නේ. ඕක තමයි විපස්සනාවට හැරෙන භාවනාව. මේවා දැනගෙන ඉන්න මේ වැරදි කරනවා නම් වාඩි කරගන්න. තේරුණා නේද? මේ වැරදි එක කිසිම භාවනාවක් දිනු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරලා තියෙන වායාමයේ වෙන එක. සතිය වෙන එක. සම්මා වායාමයක් නෙමෙයි සම්මා සතියක් නෙමෙයි. දැන් ඔය ටික භාවනාවට දැනගන්න ඕනේ තව දෙයක් මෙතෙන්දි වැදගත් වෙනවා. දැන් භාවනාව මෙහෙම කරන්න ගියාම ඔයගොල්ලන්ට මූලිකව ගෙදර දොරේ වුණත් මෙහෙම කරාද කියලා අනුන්ගේ වැරදි හින්ද මේක කරන්න බෑ කියලා තමයි හිතෙන්නේ. සද්ද වෙන වෙන කරද්දන අනික කතා කරනවා. හැබැයි මතක තියාගන්න භාවනා කරන්න ගිහිල්ලා දැන් නිකන් ඉන්නකොට නම් ගෙදර අය ටීවී දාගෙන ඉන්නකොට ගැටලුවක් නැහැ. සමු ගිහිල්ලා ඒක බලාගෙන ඉන්න. සතුටේ. තේරුණානේ? දැන් අද භාවනා පන්තියට ගියා ඉගෙන ගත්තා මම අද ඉඳලා භාවනා කරනවා කියලා ගෙදෙට්ට ගියාට පස්සේ ඔන්න ඉඳගත්තුව කවුරු හරි ටීවී එක දැම්ම මොකද වෙන්නේ? ඔකෙන් තියනවා කියන්නේ දැන් මොකද්ද? කරත්තයක් හදන. ඒක සමාවන්නේ නැහැ. තේරුණා නේද? කරන්නේ භාවනා වුණා ඒකට අකුල් හෙන්නවා කියලා බල්ලෙකුට හරි තරහවක් බල්ල කෙරෙහි ඔය තරහවක් ආවද කරත්ත හදන එක අවසාන වෙන්නේ. ඒ කරත්තෙ. ඒ කරත්තෙ අදින්නම ඕනේ. තේරුණා නේද? ඒකින් හින්දා දැන් මෙතෙන්දි මේ අනිත්‍යයෙන් වෙන හානි ටික අල්ලගෙන ඔයගොල්ලෝ බේරෙන්න යන්න එපා. ඒව තිබුණට කමන්නේ හිමින් හිමින් කරන්න. නැතු ඒකට විරුද්ධ වෙලා මේකට යන්න බෑ. දැන් ඔයගොල්ලොම පුරුදු කරපු ඒවයි ගෙදර ඔය තියෙන්නේ. නැතු මේ පිටරක් වලින් ආවේ ඔය පුරුදු කරන්නේ. නේද? දැන් දරුව කරන වැරද්දක් කරලා පුරුදු කරලා තියෙන්නේ මාපිය. වෙන කවුද? ඊට පස්සේ දැන් තමන් හොඳ දෙයක් කරන්න යනවා කියලා බොරුවට හදාගෙන අරවට වෛර කර කර යන්න පුළුවන් භාවනාවක් නෑ. ඒකට තියෙන්නේ ඒගොල්ලෝ නිදහස් වෙලාවක හට්ටිය නැති වෙලාවක් මේක තෝරන්න ඕනේ. කාටවත් පේන්න මේක කරන්න ඕනේ නැහැ. තේරුණා නේද? යන උදේ නැගිටලා කවුරු කාටන් නිින්ද ගිය වෙලාවෙ ඔයගොල්ලන්ට උමනාවක් තියෙනවා ඔච්චර නිවන් දකින්න නැගිටලා කරන්න. තේරුණා නේද? කරන්න බෑ කියන්නේ උමනාවක් නැහැ. සංසාරේ හොඳයි. තේරුණා නේද? එතකොට බොරු රඟපෑම් වලින් තමයි අපි ඉන්නේ. ඉක්මනින් නිවන් දකින්නත් ඕනේ. නමුත් බුදුහාමුදුරන්ගේ කියන ශික්ෂාවක් ගෙනියන්න බැරුව ෂෝට් කට් වලින් යන්නත් ඕනේ. දැන් ඒවා මෙහෙතන නැහැ. මේ චතුරාර්ය සත්‍ය ඇතුළේ නැහැ. තේරුණා නේද? තියෙන්නේ මේ විදිහටමයි. නමුත් මේක අමාරු දෙයක් නෙවෙයි බොහොම සරලයි. තේරුණා ඇතිනේ දැන් ඔයගොල්ලෝ මොන මහන්සියක් ගන්න ඕනද හුස්ම ගැන අවධානයෙන් ඉන්න? ඇවිදිනකොට දෙපා ගැන අවධානයෙන් ඉන්න මොන විදිහ මැද යන්නේ මොන අමාරුවක්ද තියෙන්නේ පුරුදු වුණොත්? මේක මොකවත් නැහැ. නමුත් අපිට මේකේ වැඩක් වෙයිද කියලා දන්නේ නැති හින්දා ප්‍රශ්නයක් තියෙනවා. මේක කාම ලෝකෙට වැඩක් නැහැ. මොකද මෙතන කරත්ත හදන්නෙත් නැහැ, ඡායවල් හදන්නෙත් නැහැ. අපිට ඕනේ එක්ක කරත්ත නැත්නම් ඡායවල්. කරත්ත හදමින් ඡායවල් හදමින් සංසාරේ මුක්තියක් ගන්නද? එහෙමනේ. බුදුහාමුදුර උපදෙස් දෙන්නේ මුලින් කරත්ත අඩු කරන්න ඡායවල් වැඩි කරන්න. සමාධි ශික්ෂාවේදී උගන්වන්නේ කරත්ත දැන් අඩු වෙලානේ තියෙන්නේ. කියන ඡායාවල් ටිකක් විසිකරලා මේවා ඔරු ධර්මයේ කියන්නේ ඔරුවා ඒ ශික්ෂාවේදී ඒ ඔරුව අත්හරින්න තේරුණා නේද? දැන් අපිට තියෙන්නේ භවනා කරච්චමන් නැ අටපිරිකරක් අත ගහනවා නම් ඒකෙන් නැගිටලා දුවලා අත ගහලා ඉන්නවා. ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? කරත්තයක් හදලා නැහැ එතන. තේරුණා නේද? එතන වෙලා තියෙන්නේ මෙන්න මේ වැරද්ද. අර අටපිරිකර පූජ කරන මිනිස්යාගේ පන්සිල් ආරක්ෂා කරමින් පූජ කරනවා නම් තියෙනවා අටෙන් තුනක් බෞද්ධයෙක් කියලා. ඇයි? වාචා කම්මන්තා ජීව සම්මා වෙලා. කවුරු හරි හුස්ම ගැන අවධානයෙන් හෝ වෙන භාවනාවක් ගැන අවධානයෙන් ඉන්නවා නම් අටෙන් හතර නම් තියෙනවා. දැන් කාය වේදනා සතිපට්ඨාන කියන භාවනාවක ඉන්නවා නම් අටෙන් පහක් බෞද්ධයෙක් කියලා. ඒ වෙලාවේ. එහෙම කරන භාවනාව දැන් සක්මන් කරනවා කියලා හිතනවා. සක්මන් කරන්නේ ඇස් අරගෙනනේ. දැන් ඔයගොල්ලෝ මේ දුලිමේ සක්මන් කරනවා. එතකොට දැන් හවස පූජාවක් තියන්න ආව කෙනෙක් බුද්ධ පූජාවක් තියන්න මේ වාජන අරගෙන යනවා. දැන් සක්මන් කරනකොට තියෙනවා. දැන් කවුරු හරි ඒ සක්මන් කරන කෙනා අර සක්මනේ තියෙන සිහිය නවත්තලා පාද ගැන සිහිය නවත්තලා
ඉතින් අනේ බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාවට අත ගහන්න ඕන කියලා අත ගහපන්. ඔය අතරතුර මොකද්ද වෙන පරිලක්? මේවා දැනගන්න ඕන. නැතු බෑ මේ භාවනාව දිනු කරන්න. ඔයගොල්ලන්ගේ මත හරියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ මතයටම යන්න ඕන. අන්න හරි. අතෙන් පහක හිටිය බෞද්ධයා නිකන් වොමනාවට අතෙන් තුනට දැක්කා. තේරුණා නේද? දැන් ඕකේ හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේවා වැරදි. මගේ ශාසනයේ මගේ ධර්මයේ වඩාත් වටින්නේ ප්‍රතිපත්තියයි. ආමිෂය එකට දෙක. දෙවෙනිද. ඔයගොල්ලන්ට මොකවත් නැත්නම් තමයි මේ කියන සම්මා වායාමයේ සම්මා සතිය නැති තැන තමයි ඔයගොල්ලෝ ආමිෂයට යන්න ඕනේ. සම්මා වායාමයේ සම්මා සතිය දින තැනදී ආමිෂයට පැන්නම ඔයගොල්ලෝ පිටිපස්සට එන්නේ. ශික්ෂාවෙන් පිටිපස්සට. තේරුණා නේද? ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ පිළිගන්නේ නැහැ නෙමෙයි. ඇයි ඔයගොල්ලන්ට ලොකුයි වාචා කර්මන්ත ආදී. ඒ ලොකු වෙලා තමයි. තේරුණා නේද? ඉතින් මෙන්න මෙහෙම ඒවා ගෙදෙද්දිත් වේවි. දැන් උදාහරණයක් විදිහට උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න දැන් අපි හිතමු අපි බෞද්ධයෙක් විදිහට අපේ අම්මා තාත්තා ගියා දිලායි හැමදාම කරන හැම ගෙදරකම කරන දෙයක් තමයි ගිලම්පස හරි පූජා කරනවා මල් පූජා කරනවා නේද? දැන් ඔයගොල්ලොත් ඒකට වෙලාවක් දාගෙන හැමදාම කරගෙන ඉන්නේ. දැන් යමෙක් භාවනා කරන්න යනවා. දැන් භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරලා දැන් එකපාරට ඉස්සෙල්ලා හුඟක් වෙලා ඉන්න බෑනේ. දැන් හයට නම් මල් පූජා කරන්නේ හයට නැගිටිනවා කියලා සාමාර විතර භාවනා කරන්න. දැන් භාවනා කරගෙන යනකොට ඔයගොල්ලන්ට අයිතා භාවනා කරන්න හොඳට පුළුවන්. දන්නේම නැතුව කාලය යනවා හය පහුවෙන. තේරුණා නේද? දැන් එකපාරට ඔයගොල්ලෝ භාවනාවෙන් නැගින්න අනේ බුද්ධ පූජා දියන්න වෙලා පරක් වුණානේ. මොකද වෙන්නේ? එයාට බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ දේවල්ලෝ ඉන්නේ වෙන තැනක. ධර්මයේ නෙමෙයි ඇයි? ඊට වැඩිය බුද්ධ පූජාවක් නෙමෙයි කරේ. ආ ප්‍රතිපත්ති පූජාවේ පුදන්නෝ නේද බුදුහාමුදුරන්ට වටින්නේ. නමුත් අපිට වටින්නේ මේ පහර තිබෙන්නේ නැත්නම් භූතයේ දෙට්ටේ කියලා වෙන බොරුවක් අදලා. තේරුණා නේද? ඔන්න ඔයගේ මනස්ගත තමයි අපේ බෞද්ධයන්ට හැමදාම තියෙන්නේ. ඒ මනස්ගත වලින් මේ කියන ශික්ෂාවන් නැති කරගන්න. ඒවා දැනගෙන ඒ කියන්නේ බුද්ධ පූජාව තියන්න එපා කියන එකක් නෙමෙයි. එහෙම කරන්න. මං කියවනේ ආමිෂයේ මේක උදව් වෙනවා. ඒව කරන්න. නමුත් ඒවා මේක නවත්තලා ඒක කරන්න යන්න එපා. ඒක මෝඩකම. තේරුණා නේද? ඒක කරන්න මේ වෙලාවට මේක කරන්න මේ වෙලාව. දෙකම කරන්න. දෙකෙන් කොයිකෙ හරි වැඩිම කරන්න වටින්නේ භාවනාව. තේරුණා නේද? අරක නැති වුණා කියලා මේක කරොත් ඒත් ඇති. ඒත් බුද්ධ පූජාව තමයි. තේරුණානේ? එහෙම පූජා කරන්න ගියොත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ එළගොල්ල ළඟට එයි. කවුද? එච්චර කල් සංසාරේ හිටියේ. නැත්නම් බුදු මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා සාදු කියලා යන්නේ. ඇයි? සම්මා වෙලා තින්නේ වාචා කම්මන්ත ආදී විතරයි. කරලා තින්නේ දානෙයි දීලෙයි විතරයි. ඉතින් බුදුහාමුදුරුවෝ දැක්කේ. බුදුහාමුදුරන්ට පෙන්න මෛත්‍රී බුදුහාමුදුරන්ට පුළුවන් ඔයගොල්ලගේ මේ අංග අටෙන් පහක් හදලා දෙන්න. බෑ. උතුරු පහ හදලා දෙන්න බෑ. නමුත් ඔයගොල්ලෝ උතුරු පහ හදන්න පුරුදු වෙලා ගියොත් මම මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟ ඔයගොල්ලෝ ළඟට එන්නේ. ඇයි මෙයා මෙච්චර කාලයක් මේවා වඩලා තියෙනවා මෙයාට නම් මගේ ධර්මයේ තේරෙන කෙනෙක් කියලා දකිවි. තේරෙනවනේ? දැන් දකින්න කෙනෙක් නැහැ. ඊට වැඩිය දකින්නවා ඔයගොල්ලෝ නෙවෙයි අබෞද්ධයෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මොකද හේතුව? හේතුව තමයි දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සම්මා වායාමයේ හදන්න පුළුවන් භාවනා ක්‍රම 40ක් තියෙනවා. තේරුණා නේද? ඒ 40න් එක භාවනා ක්‍රමයක් තමයි දේවතා අනුස්සතිය. අහලාද? අනුස්සතිය කියනවා 10ක් මේකේ දේවතා අනුස්සතිය. දෙවියන්ගේ ගුණ සිහි කරලා කරන භාවනාව. මේ දෙවියන්ගේ ගුණ සිහි කරලා කරන භාවනාවෙන් සම්මා වායාමයේ හැදෙනවා. සම්මා සතිය හැදෙන්නේ. අපි මෛත්‍රී භාවනාව කරා සම්මා වායාමයේ හැදෙනවා සම්මා සතිය හැදෙන්නේ නැහැ. එතකොට දැන් මේ අටෙන් තුනේ බෞද්ධ සංඛ්‍යාවද දේවතානුස්සතිය වඩන මිනිස්සු ආනද ලෝකේ වැඩි වර්තමානයේ.
දෙවියන්ගේ ගුණ සිහි කරමින් භාවනා කරන අය ඉන්න ආගම් වශයෙන් විශාල සංඛ්‍යාවක්. ක්‍රිස්තියානි ආගම එකක්. තේරුණා නේද? ඒගොල්ලන්ගේ භාවනා තියෙනවා. කියන්නේ මොනවද? දේවතා, දෙවියන්ගේ ගුණ, දෙවියතාවුත්. එතකොට Hindu ආගම් ඔක්කොම ටික Hindu පාර්ථව තියෙන ගොඩ ඒ ඔක්කොම කරන්නේ මොනවද? දේවතාවුත්. එතකොට දැන් ඉන්දියාව හැම ගත්තොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා වන්නන්නේ පන්සිල් රැකපල්ලා ආමිෂය කරපල්ලා කියලා. ඉන්දියාවේ අම්මලා තාත්තා ළමයි උගන්වන්නේ මොනවද කියලා හිතන්නේ. ඔව් ඔය ටිකත් උගන්වනවා. උපන්දා ඉඳලා භාවනා කරන්න උගන්වන. වැඩි පිළිස. හැබැයි කරන භාවනාව මොකද්ද? ඒගොල්ලන්ගේ දෙවියන්ගේ ගුණ භජන් නොලින් කියලා හරි මොනවා නැළලි වලට දෙවියන්ගේ ගුණ කියන්නේ. තේරුණා නේද? එනිසා මෙහෙම භාවනාවක් උගන්වන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට වැඩි වෙන හැම විටම සමාධි මට්ටමකද ඉන්නේ නැද්ද? ඒක සම්මා වායාමයේ නෙමෙයි. බුදුහාමුදුරගේ ධර්මයේ තමයි. දැන් මේ සම්මා වායාමයේ හරියන්නේ උපැන්නසහතිකේ බෞද්ධකම තිබුණොත් විතරද? උපැන්නසහතිකේ බෞද්ධකම තිබිලා වාජාගම්මන්ත ආජීව විතරක් නම් රැකලා තියෙන්නේ. සම්මා කරගෙන තියෙන්නේ එයාගේ තියෙන අටෙන් තුනේ බෞද්ධකම. සම්මා වායාමයක් හරියනවා නම් යුවේම වාචාගම්මන්ත ආජීව සම්මා වෙනවා. තේරුණා නේද? එතකොට දෙවියන්ගේ ගුණ සිහි කරලා දේවතානුස්සතිය වඩන ඕනම බෞද්ධයෙක් නොවන අයගේ අංග පහක් සම්මා වෙලා. තේරුණා නේද? එතකොට මෛත්‍රී බුදුහාමුදුරුවෝ කවදා හරි පහළ වෙනකොට එතකොට උපත්ති උත්තරන සහතිකේ බෞද්ධයෝ න අපිට වෙන්නේ මොකද්ද? අටෙන් තුනයි තියෙන්නේ. කාටද මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලේසියෙන් උදව් කරන්න පුළුවන්? අටෙන් හතර තියෙනයි. එහෙනම් කවුද නිවන් දකින්නේ? ඔව් අපි නෙමෙයි. අපි බොරුවක් කරන්නේ. තේරුණානේ ධර්මයේ දන් නැතුව අපි රණපාන. අපි හිතන්නේ දන් දුන්නම නිවන් දකින්නේ, සිල් රැක්කම නිවන් දකින්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්න එපා. ආර්ය අෂ්ටාංග මාර්ගය මොකටද? මේක වඩන්නේ ඇයි? ඒවත් තියෙන්න ඕනේ මේකෙන්. මේක තමයි අවසාන ශික්ෂා තුන. ආමිෂයේ ශික්ෂාවක් නෙවෙයි, ශික්ෂාවකට උදව් වෙන හොඳ සංසාරයක් හදන ක්‍රමවේදයක් විතරයි. තේරුණා නේද? මේක ඉවත් කරලා බෑ. මේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ශික්ෂාවත් දිනු කරන්නේ. දැන් හොඳට මතක තියාගන්න. එතකොට මේ සතියේ හැමදාම මතක් වෙනවා නම් එළියට බහිනකොට කන්නඩි ඉස්සරහට යනවා වගේ මතක් වෙනවා නම් මම දැන් ඉන්නේ අටෙන් තුනේද අටෙන් පහ කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දිනන. එහෙනම් නමුත් ඔක මතක් වෙන්නේ ඔයගොල්ලන්ට මතක් වෙන්නේ වෙන ඒවා. දැන් අටෙන් පහේ තුනේ ඉන්නේ අපිට අටෙන් පහ කරගන්නේ කොහොමද දැන් කියලා කල්පනා වෙනවා නම් ඔයගොල්ලන්ගේ මේ ශික්ෂාව දිනු වෙනවා ඉක්මනින්. ඒක නිසා වෙන්න පුළුවන් තරම් මහන්සි ගන්න මේ සති හත තුල මේ දේ සම්පූර්ණ කරගන්න. එතකොට අද අවසාන වශයෙන් අද මේ දවසත් වෙනස් වෙන නිසාවෙන් අපි වැඩසටහන අවසන් කරනවා. එතකොට මේ අවසානයේ මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට ඔය බෞද්ධ තමයි අටෙන් තුන අටෙන් පහ කරගන්න ලැබේවා. එතකොට ඒක තමයි වටිනම ප්‍රාර්ථනාව. කියන්නවනේ වෙන ඒවා ඕකට වටින්නේ නැහැ. ඕක වෙලා හැබැයි ඉඟවටික වෙන්නේ. ඉතින් ඔය කියාපු දීපු ක්‍රමය අනුගමනය කරන්න දැන් ඇත්තටම අද මේගොල්ලන්ට ටිකක් අපහසුයි. මේ මොකද අපි කල්පනා කරෙත් නැහැ, මම සාවිත් නැහැ. සමහර මේ ඉඳකට ප්‍රශ්නයක් තිබුණා. මොකද ප්‍රායෝගිකව කරන්නත් වෙනවා පළවෙනි දවසේ නැතුණාට අනිත් දවස්වල. ඒ නිසා වෙන දැන් මේ අපේ හාමුදුරුවෝ එක්ක කතා කරලා මෙහි පස්සේ හරි වෙනම මෙහි ආයතන වැඩසටහන පස්සේ ගොඩක් පස්සේ කරන්නත් එතකොට කට්ටියට පහසු වෙන ඉඩකඩක් තියෙන තැනක් ගැන දැන් සාකච්ඡාවට භාජනය වුණා. මොකද්ද මහත්මයා?